ශාන්ති සමාධිය සඳහා නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේදමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේදමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේදමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්ඡපමාදත්තාන වේදමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනිරාජත්ස සුනන්තු සංගමක්ඛදං. ධම්මං සවන කාලෝ අයං බදන්තා. ධම්මං සවන කාලෝ අයං බදන්තා. ධම්මං සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මධිකච්චති. චින්තිතස්ස පලං පස්ස මොක්ඛන්ති මාර බන්ධනාති. ශ්‍රද්ධාවන්ත කාරුණික
පින්වත්නි, නලින් මහත්මයා, තක්ෂිලා මහත්මිය, තමන්ගේ නෞතුමිය ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන දුවදරුවන් හිතවත් මිතුරු මිතුරියන් ඒකරාශී කරගෙන හිත දිනේ නිවසේ පැවැත්වෙන දානමය පින්කම අරමුණු කරගෙන ඊට පෙර පැවැත්වෙන ධර්ම දානමය පින්කමක් හැටියට සංවිධානය කරගන්නට යෙදුණු විශේෂ පින්කම. අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, අපේ නවීන මහත්මයා ඇතුළු පවුල පිළිබඳව මාසේ අද දවසේ වෙනත් විශේෂ අටවිස්සක් සඳහා වැඩම කරන නිසා මේ ධර්ම දේශනාව අපට බාර කරමින් සිද්ධ පැහැදිලි කළේ ධර්මයේ පිළිබඳව කිසියම් උනන්දුවකින් තේරුම් ගැනීමකින් උනන්දුවෙන් ඒ පිළිබඳ සොයා බැලීමකින් කටයුතු කරන ගැඹුරට ධර්මය හදාරන්නට කැමැත්ත තියෙන මහත්මයෙක් එම නවීන මහත්මයා. වගේම මහත්මිය ඇතුළු පිරිසත් ඒ සඳහා විශාල වුණනාවකින් කටයුතු කරනවා. ඒ සඳහා සුදුසු ඊට අදාළ දේශනාවක් සිද්ධ කරනවා නම් වඩාත්ම හොඳයි කියන මතක් කිරීම උන්වහන්සේ සිද්ධ කළා. විහාරස්ථානයේ හැම කටයුත්තකදීම සැකිනම් විහාරස්ථානයේ සම්මුදීපාවන මධ්‍යස්ථානයේ ඉතාමත්ම හොඳින් ඒ දායකත්වයෙන් දරන මාසිකව දානමය පින්කම් පවත්වන කිසියම් හොඳ ශ්‍රද්ධාවකින් මේ තේරුම් ගැනීමකින් කටයුතු කරන පුද්ගලයෙක් තියෙන එක අපේ නායක හාමුදුරුව විශේෂ කොට මා සමග ඔබ හඳුන්වා දෙනකොට මතක් කළ කාරණාව. ඉතින් මේ මගතොතේදී කතා කරන විමසූ කරුණු කාරණාත් එක්ක ධර්මයේ පිළිබඳ ලොකු පිපාසාවක්, ධර්මයේ තේරුම් අරගෙන ජීවිතය වඩාත්ම සුවපත් තෘප්තිමත් ගත කිරීම පිළිබඳව කිසියම් ගවේෂණයක් එතුමාට තිබෙන බව, එහෙම යොමුවක් සඳහා තමන්ගේ හිතවත් පිරිස කල්‍යාණ මිත්‍රයෙක් හැටියට සහයෝගය දීමේ අපේක්ෂාවක් එතුමාට තිබෙන බව මට තේරුම් ගියා. ඒ නිසා බොහොම සරල ධර්ම කාරණාවක් මේ කෙටි වේලාව තුළදී පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ අප මේ ජීවිත තුළදී මේ සිදු කරමින් ඉන්නේ කොහොමද? අප ඒ සිදු කිරීම තුළ බලාපොරොත්තු වෙන දේවල් අප සැබවින්ම අත්පත් කර ගැනීමක් සිද්ධ කරනවාද? බලාපොරොත්තු වෙන ඒ සුවය, සැනසීම, තෘප්තිය අත්පත් කර ගැනීමට නොහැකි නම් ඒ මොනවාගේ ස්වභාවයක් හින්දාද? අපට අවශ්‍ය කරන්නේ සතුට, අපට අවශ්‍ය කරන්නේ තෘප්තිය, සැනසීම අත්පත් කරගන්න නම් මොනවාගේ වෙනස්කම්, මොනවාගේ දේවල් උදෙසා සිද්ධ කරන්නට අවශ්‍යද කියන ඉතාමත්ම තේරුම් ගත යුතු අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඔබට පැහැදිලි කර දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් තරුණ කණ්ඩායමක් තමයි සාවත පිරිසෙත් ඉන්නේ. මේ චූටි පුතාලට මම හිතන්නේ සිංහලෙන් කියවට තේරෙන්නේ නැති මට්ටමක් ඇතිනේ. ඒ නිසා මම ඒ අය සාවක පිරිස හැටියට ගොඩාක් කල්පනා කරමින් නැතුව මේ මව්වරු, පියවරු, තාත්තලා, අම්මලා, තරුණ අයියලා, අක්කලා ගැන හිතලා මේ දේශනේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුදහම තුල උගන්වන කිසියම් ජීවිත දර්ශනයක් තියෙනවා. බුදුදහම තම ආගමක් නෙමෙයි, එක්කෙනින්ම ජීවිත දර්ශනයක්, ජීවත්වයේ යුතු විදිහ කියලා දෙන එකක්. අපේක්ෂිත අරමුණ, මේ ලෝකේ ජීවත් වෙන සියලුම ආකාරයේ ජීවීන්ට තියෙන පොදු අපේක්ෂාවක්. ඒ තමයි සතුට අත්පත් කරගෙන. ඒක මිනිස්යන්න විතරක් නෙමෙයි,
සියලුම සත්වයන් කිව්වම තිරිසන් සත්වයෝ දෙවියෝ බ්‍රහ්මයෝ ඔබ ලෝකේ ඕනෑම වර්ගයක මිනිස්සු ඕනෑම ජාතියක මිනිස්සු ඕනෑම ආගමක මිනිස්සු ඕනෑම වයස් ප්‍රමාණයක ඉන්න ඕනම කෙනෙක්ට අවශ්‍යයි සතුටට බත් වෙන. දැන් ඔබ මොනවා කළත් ඒ සිදු කරන්නේ ඇයි කියන එක ඔබ ඔබෙන් විමසූ විට ඔබේ හිත ඔබේ යටිහිත අපේක්ෂා කර තිබෙන්නේ කිසියම් සැනසීමකට පත් වීම. සමහරවිට මේ පොඩි කෙනෙක්ට ඔබ බනින්නේ සැර කරන්නේ ගහන්නේ උනත් සතුට සඳහා. ඒ කියන්නේ ගහලා සතුට වෙන්නේ නෙමෙයි. ඒ කරපු දේ තුළ ඒ දරුවට පුරුදු වෙන පුහුණු වෙන ඒ දරුවාගේ මොනවා හෝ ශේෂ්ත්‍රයක් ඔබ විසින් උත්තේජනය කිරීමට බලාපොරොත්තු වෙන දේ තුළ දරුවට ඔබට කවදා හරි සතුට වෙන්න පුළුවන්කමක් හදාගන්නයි වරදකට ගහන්නේ. අතපසු වීමක් පැහැදිලි කරලා දෙන්නේ නේ. මොන ව්‍යාපාරයක් කළා මොන විදිහේ දෙයක් තෝරා ගැනීමක් කළා අපිට වාහනය නිවස බිරිඳක් ස්වාමී මේ ඕනෑම දෙයක් පාසලක් මේ ඕනෑම දෙයක් තෝරා ගැනීමේදී ඔබ දැනුවත් වන දැනුවත්ක එහි මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මොකක්ද? සතුටට ගත්තේ නේද? සමහරවිට මේක අපි මෙතලක් මතලක් මේ ඒකේමයි ඉලක්කය කියලා දන්නේ නැහැ. එහෙම කියලා දන්නේ නැහැ. නමුත් හොඳට බලන්න ඔබ නොදැනුවත්ව කළක් කරන්නේ හැමදේම සතුටුයි. සමහරේ මේ සතුට වෙනුවෙන් විවිධ අත්හදා බැලීම් කරමින් යනවා. විවිධ අත්හදා බැලීම් කරමින් යනවා. දැන් ලංකාව වගේ සමාජයක ඒ කියන්නේ ලෝකේ ඕනෑම දියුණු නොවිච්ච දියුණු වෙමින් පවතිනවා කියන ආර්ථිකයකින් තාම ශක්තිමත් වෙලා නැති ඕනෑම ජන කොට්ටාසයක් මෙහි බලමු උපකල්පනයේ තියන්නේ සතුට නැත්තේ ධනය නැති නිසා කියලා. සතුට නැත්තේ අවශ්‍ය උපකරණයන් පහසුකම් ඒ ආර්ථිකය කියන එක ධනය කියන එක බලය කියන එක මහලුකු ගරුත්වයක් Tamanට පිරිසක් කියන එක නොමැති අඩුවින්ද තමයි අපට දුක දැනෙන්නේ අපිට සතුට දැනෙන්නේ නැත්තේ අපිට විවිධාකාරයේ විදිහේ පීඩනයන් ප්‍රශ්නයන්ට භාජනය වෙන්න හේතුව මොකද්ද කියලා සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ මේ ආර්ථිකමය පැත්තත් එක්ක. දිලි දුකම දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. දාලිද්දෙන් දික්කවේ අරියස්ස විනේ දුක්ඛං. දිලිඳු බව කියලා කියන්නේ මේ බුදුදහමට අනුව දුක තමයි කියලා උන්වහන්සේ කියනවා. එතකොට ඔබ සාකච්ඡා කළොත් ඔබේ හිතමිතුරන්ගේ ඥාතීන්ගෙන් ලංකාවේ ඉන්න අහල බලුවොත් මේ හොඳ ඉස්කෝලේකට දාගන්න බැරි වුණේ ඇයි? දුප්පත්කමයි බලය නැතිකමයි ගැන කතා කරන්නේ. මේ ඇයි මේ දරුවෝ හොඳට ඉගෙන ගත්තේ නැත්තේ? ඇයි මේ දරුවෝ නරක? ඇයි මේ ඔබ මෙහෙම ලොකු ඉලක්කයකින් යුක්තව කටයුතු කරන්නේ නැත්තේ කියන එකට ඇයි මේ දුක් විඳින්නේ මෙච්චර මේම ඇයි ඔබ විවිධ දේ නාස්ති කරන්න කියලා ඇහුවොත් එයාට තියෙනවා උත්තර. ඒ උත්තරේ තියෙන්නේ සල්ලි නෑ, කොච්චර වැඩ කරත් පඩි නෑ නේ. ඊට පස්සේ බලේ නෑ, අපි කියන දේ අහන්නේ නෑ නේ. දරුවොත් අපි කියන දේ අහන්නේ නැති හින්දා මේ මොුනේ. අන්න මේ උත්තරවල තියෙන්නේ ධනය, බලය, නිරෝගීකම වැනි ස්වභාවයන් තුළ තියෙන ඕනත්වයන් නිසා තමයි දුක දැනින්නේ කියන තේරුම් ගැනීම. හැබැයි ඔබ ඊට වඩා වෙනස්. ඔබ මේ රටට ඇවිල්ලා මෙහෙ දැන් යම් කාලයක් ජීවත් වෙමින් කටයුතු කරනකොට ඔබේ අත්දැකීම් ඊට වඩා ටිකක් වෙනස්. මොකද ඔබට ධනය තියෙනවා. නිදහසක් තියෙනවා. නේ? නීතිය විසින් ඔබේ ගොඩාක් දේ ලේසි කරලා තියෙනවා. එතකොට යම් ආකාරයකට ඔබට අදාළ ඔබට මොකක් හෝ අදාළ නම් යම් කාර්යයක් ඒ ආයතනය තුළ ඔබේ දෙන අන පිළිගන්න ඔබේ යටත් ප්‍රතිවිරෝධ ටිකක් ඉන්නවා. ඔබ ඒ විදිහට ඔබට ඉහළින් ඉන්න නිලධාරීන්ගේ අන බොහොම ගරුත්වයෙන් පිළිගන්නවා. එනිම ඔබට තියෙන ගරුත්වය පිළිබඳ ඔබට තියෙන පිළිගැනීම පිළිබඳ ඔබට යම් ලැබීමක් තියෙනවා. නේ? ධනය ගත්තහම ඔබට ධනය තියෙනවා. මේ ධනයේ බලයේ තිබිලා ඊළඟට විනෝද වෙන්න කරන්න බැරි දෙයක් නැහැ නේ. නේද? විනෝදය කියලා ඔබ උපකල්පනය කරන ඕනෑම දෙයක් ඔබට සිද්ධ කරන්න පුළුවන් කවුරුත් ඇයි ඒක කරන්න එපා කියන්න වැඩි ආන කරන්න වැඩි අවවාද කරන්න නැහැ නේ නේද? නේද? එනවා එනවා ඉදහසක්. එහෙම තිබිලා ඔබට දැනෙන වෙනසක්.
එහෙම තිබිලා ඔබට දැන්වර බඩු භාණ්ඩ උපකරණ අවශ්‍ය ඕනෑම දෙයකට අවශ්‍ය පහසුකම් ඒ සඳහා අවශ්‍ය ධනය ඒ සඳහා අවශ්‍ය පිළිගැනීම හෝ ගරුත්වය කියන්නේ බලය මේවා තිබුණා වුණත් කිසියම් විදිහකින් චිත්ත අතෘප්තියකට අපි ලක් වෙනවා. ඒ කියන්නේ හිත හිතුව ආකාරයේ තෘප්තිමත් භාවයකට පත් වෙලා නෑ. මේ හිතන්න මේක උදාහරණ මේ වෙලෙ වාහනයක් තෝරාගන්නේදී ඔය අරගෙන ඉන්න වාහනේ තෝරාගද්දී ඔබට මේක ආවනේ නේ. ඔබ විවිධ වාහන බලලා මෙන්න මේ ධාතියක ගත්තම තමයි මට වඩා සුවපහසු වඩා සැපවත් වඩා සතුට ලැබිය එකේ කියලා එකක් හිතලා නෙවිදත්තු. ඔබට තියෙන වත්කමේ හැටියට හෝ එන්නේ නැතුව නැවෙලා හරි මේ ගත්තේ ඒ තමයි සැප ලැබීම සඳහා සුදුසුම සහ පුළුවන් හොඳම එක කියලා. දැන් මේ විදිහටම තමයි ඔබ බිරිඳ හෝ ස්වාමිය තෝරාගත්තේ. ඒ විදිහටම තමයි ඔබ රට, ගෙදර, තැන ඔක්කොම තෝරාගෙන තියෙන්නේ. ඒ විදිහටම තමයි ඔබ දුරකතනේ, ඒ විදිහටම තමයි ඔබ විවිධ තවත් උපකරණ තෝරා ගැනීම කරලා තියෙන්නේ. ඒ තෝරා ගැනීම කරන්න පෙර කොහොමද හේතුව කියලා කල්පනා කරන්න ඕනේ. එය ලැබුවට පස්සේ අසීමිත සැනසීමක්, අසීමිත තෘප්තියක්, අසීමිත සතුටක් ලබන්න පුළුවන්. දැනට මේ එහෙම නැත්නම් මොකද? අරක නැති හින්දා වාගේ තමයි අපිට දැනෙන්නේ නේ. ඔබ 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 ඕනම කෙනෙක් ඕනම වයස් ගන්නකදී ඒ ඊට අදාළ කාර්යයෙන් බාර ගන්න එක අනිවාර්යෙන් හිතන්නේ එහෙමමයි. අනිවාර්යෙන් හිතන්නේ එහෙමමයි. කොහොමද අත්පත් කරගත්තනේ දැන් ඒ ඉලක්ක නේ? ඉලක්කය අත්පත් කරගෙන නැවත නිරීක්ෂණය කරද්දී මොකද දැනෙන්නේ? ඒ ඉලක්ක වලට බාව. ඒ ආර්ථික ඉලක්කයක් තිබ්බනම් ආව. ඒ යාන වාහන පිළිබඳ ඉලක්කයක් තිබුණා නම් ඒක දැන් ඔබ අත්පත් කරගෙන තියෙනවා. එය අත්පත් කරගත්තට හිතෙන් හිතපු මට්ටම ආවද? හිතට හිතපු මට්ටම ආවද? හිතපු සැනසීම, හිතපු තෘප්තිය ආවද? ඇයි ආවන තව එකක් ගැන හිතන්නේ? දැන් අපි ආපහු එකක් දෙකක් ගැන හිතනවා. වාහනය ගැනම වෙන්න පුළුවන්. නිවස ගැනම වෙන්න පුළුවන්. මීට වඩා ටිකක් ලොකු හරි, මීට වඩා ටිකක් නිදහස තියෙන හරි, මීට වඩා ටිකක් මේ නගරේට ආසන්න, එහෙම හිතන්න බලනවා නේද? නේ? වාහනය ගැනත් අපි එහෙම පොඩි වෙනස්කමක් කරලා ආයෙ හිතනවා. නේ? ඉතින් නෝන ගැන මාත් එක්ක නෙමෙයි හිතන්න බැරි හින්දා හිතන්න නැතුව ඇති තමාරු හිතනවත් ඇති. නේද? මේක වෙනස් කළා වෙන එකක් තිබුණා හොඳයි කියලා සමහර විට මේ කරන් කලේ නැති වුණාට හිතෙනවත් ඇති. සමහරු කරන්නත් පුළුවන්. නේ? ඒ කියන්නේ අපි තෝරා ගැනීම කරද්දී කිව්වේ කොහොමද? ඔබ තමයි මේ ලෝකේ ඉන්න මගේ වටිනාම වස්තුව කියලා. ඔබ තමයි මට මේ ලෝකේ සැප දිය හැකි, සතුට දිය හැකි වටිනාම පුද්ගලයා කියලා. හැබැයි අපි අත්පත් කරගත්තට පස්සේ දැනෙන්නේ නෙමෙයි. අත්පත් කරගත්තට පස්සේ හැම විටම ඔබට දැනෙනවා ඒ ඔබ බලාපොරොත්තු වුණ තෘප්තිය නෑ කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඕනේ තරම් අවශ්‍යතේ අත්පත් කර ගැනීමට හැකියාව තියෙද්දී ඇයි මේ තෘප්තිය අත්පත් වෙන්නේ නැත්තේ? නේද? ඕනේ තරම් දේවල් සිද්ධ කිරීමට ඔබට බලය තියෙනවා. දැන් මේ නිදහස කියන්නේ බලය තමයි. එහෙම ඕනෑම දෙයක් නීති විරෝධී නොවන මේ රටේ ඔබට අවශ්‍යතායන් කියලා තියෙන දේවල් අපේ රටේ නීති විරෝධී කියලා කියන දේවල් ඕනම එකක් මේ නීති විරෝධී නොවන තැනකට ගිහිල්ලා කරන්න පුළුවන්. අසෝදුව වෙන්න පුළුවන්. ඕනම විදිහේ තවත් ඔබට මේ කියද්දි තේරෙනවා මම මොන මොනවා කරන කල්පනය කළාද කියන්නේ. මෙහි එහෙම නිදහසක් තියෙන. කියන්නේ ඔබට බලයක් තියෙනවා. මෙහි ලොකු ණය දෙනවනේ. ඒ කියන්නේ එහෙ ගොඩාක් මුදල් එකතු කරලා ගන්න ඕන වාහනයක් මෙහි එහෙම ලොකු මුදලක් නැතුව රස්තාවේ පඩිය පෙන්නලා ගන්න පුළුවන්. ජීවන විදිහක් පෙන්නලා ගන්න පුළුවන්. එහෙ අවුරුදු ගාණක් දඟලලා අමාරුවෙන් ඉඩමක් කරගෙන අමාරුවෙන් හදන ගේ මේ එහෙම ඒ මහාවත්කමක් එකපාරට අතේ නැතුව අවුරුදු 30ක විතර ණයකට ගන්න පුළුවන් නේ. එන්නේ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අත්පත් කර ගැනීමට බලයක් තියෙනවා, ධනයක් තියෙනවා. තව ඕනේ තරම් ධනේ බලය රැස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම ඔබ ඔබට අවශ්‍ය දේවල් එකක්වත් අඩුපාඩු කියන්න තියෙන කෙනෙක් මං හිතන්නේ මෙතන නෑ. අවශ්‍ය ඕනෑ කියලා හිතච්ච ඕන එකක් ඔයාලා මිලදී ගන්නවා, අත්පත් කර ගන්නවා. හැබැයි අවංකව හිතලා බලන්න. අවංකවම හිතලා බලන්න හිතේ තෘප්තිය පිළිබඳව මොකද්ද හිඩස පරතරයක් තාම තියෙන්නේ. නේ?
ආන් ඒ හින්දා තමයි ඔබ හොයන්න ඕනේ ඒ අය කියලා. ඒ හින්දා තමයි ඔබ හොයන්න ඕනේ ඒ අය කියලා. දැන් මේ මේක සඳහා ලෝක මිනිස්සු විවිධ අත්දැකීම් බැලින් කරන සමහරු බීලා බලනවා. සමහරු බීලා බලනවා හරියයිද කියලා. يعني පොඩි ආතල් එකක් ගත්තනම් පොඩි පන් එකක් ගත්තනම් ඒකෙන් මේක හරියයිද මේ කියන පොඩි විවිධත්වයක් පොඩි වෙනස්කමක් කරගත්තනම් මේක හරියද කියලා එහෙම අත්හදා බලන ඇති ඔබ අත්හදාට නේ. ඒ එවැනි විවිධ අත්හදා බැලි සිද්ධ කරලා බලන සමහර එකමාට මේකට වෙනත් විදිහේ කාට හරි උදව් කරලා කාට හරි මේ රසාවක් හොයලා දීලා නේ. සමහර විට මේ අලුතෙන් උපකරණයක් අරගෙන නේ. සමහරට මේ ඒක ටීවී එකක් වෙන්න පුළුවන්, ඒක ෆිල්ම් එකක් බලන්න යාම වෙන්න පුළුවන්, ඒක විනෝද චාරිකාවක් වෙන්න පුළුවන් නේ. බලන්න ඔබ මේ සඳහා විවිධ අත්හදා බැලීම් ජීවිතේ පුරා සිද්ධ කරලා තියෙනවා. මේ සඳහා විවිධ අත්හදා බැලීම් තවදුරටත් මම හිතනවා ඔබ සිද්ධ කරමින් ඉන්නවා. දිගට පවතින වෙනස් නොවන හැමදාම දැනෙන සතුටක් කොහොමද ලබන්නේ කියලා. මේ එක්තරා උපකල්පනයක්. මේ දරුවෝ හොඳට ඉඳලා දරුවෝ හොඳට ඉගෙනගෙන දරුවෝ ලොකු මහත් වෙලා එහෙම යමක් වුණාමත් මේක ලැබෙයි කියලා හිත තියෙනවා. විවාහය ගැන හිතුවේ එහෙම සැපයක් සතුටක් ලැබීම සඳහා එක්තරා විසඳුමක් හැටියට නෙමෙයි. බලන්න මේ එක එක එක්කෙනා එක එක විදිහේ. සමහරු මේක දේව ඇදහිල්ලත් එක්ක කටයුතු කරලා මේක සිද්ධ කරනවා. කොහොම හරි පොදුවේ එන මතයක් තියෙනවා අපි ඔබට කොහොම මේ ක්‍රියාකාරකම මොකක් වුණත් අපේ තීරණයේ පොදු අදහසක් තියෙනවා. ඒ තමයි මොනවා හෝ අඩුවක මොනවා හෝ අවශ්‍ය දෙයක් නොලැබීමක අවශ්‍ය දෙයක අවශ්‍ය ප්‍රමාණය නොලැබීමක් නිසා තමයි මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට හොඳට බලන්න ඒක නලුතින් ගන්න නේ. ඉගෙන මේ කොහොම තියෙද්දි දැන් මේක දැනෙන්නේ නැත්තේ මේක නැති හින්දා. මේ කොහොම තියෙද්දි මේක දැනෙන්නේ නැහැ. තව ඒ જાතින් තව එකක් ඕන හින්දා. බලන්න මේ හැම විටම ඔබ අලුතින් එකතු කරගන්න දේ තුල තියෙන ඔබේ සිතුවිල්ල. ඔබේ ජීවිතය පිළිබඳ තේරුම් ගැනීම. නේ? ඒ තේරුම් ගැනීම හැම වෙලාවෙම තියෙන්නේ භෞතිකත්වය වෙනස් කරලා භෞතික අත්දැකීම වෙනස් කරලා තෘප්තිය ලැබිය හැකි කියන මානෙය. තේරුම් ගැනීම. නේ? එතකොට ආගම් තියෙන්නේ මේ සඳහා විසඳුමක් ඇටියෙට. ලෝකේ නිර්මාණය වෙච්ච ආගම් බිහි වෙන්නේ ඉගෙන මේක අද ඔබට මේ ඇති වෙලා තියෙන එක මුලින්ම ලෝකේ ඇති උනේ මේ දෙවුණුයි කියන සමාජෙ නෙමෙයි. භෞතික සමාජෙ මිනිස්සු මේ ප්‍රශ්නේ පෙළුණා. මේකට උත්තරොත් එව්වා. දැන් ඔබ හිතුවත් මේ අදාය තමයි මහා දෙවුණු අදාය තමයි මේවට දැන් උත්තර හොයන්නේ ගවේෂණය කිරීම කරන්නේ පරිශීලනය කිරීම කරන්නේ කියලා නෑ. ඒ ගෝත්‍රික සමාජය මේ දැනෙන අතෘප්තියට උත්තර එව්වා. ඒ උත්තර සොයමින් යාමේ ප්‍රතිඵල මත තමයි ආගම් බිහි වෙන්නේ. එතකොට ඔක්කොමල මේ පොදු තොසරා ගැනීම බවට පත් වෙන්නේ භාණ්ඩවල ලැබීම්වල හිමිකම්වල දායාදවල කළ හැකි දේවල් වල හැකි නොහැකි බව අඩු ලුහුඩුකම මේ සඳහා කිසියම් බලපෑමක් කරනවා කියලා. ඉතින් එක එක්කෙනා මේ සඳහා එය අත්පත් කර ගැනීමට යෝජනා කරනවා. දේවවාදීන් මුදල කලේ ඒ ඔබට අඩුපාඩු තියෙන්නේ ඇයි කියන එකට උත්තරයක් කිව්වා. මොකක් වෙනදද? දෙවියන් ඔබ පිළිබඳ කිසියම් අසතුටකින් නැති. දෙවියන් ඔබට යම් සාපයක් කරලා ඇති. ඔබට යම් යම් දේවල් ලැබීම වළක්වලා ඇති. මේ ඔබට මේ මොනවා හරි අඩුපාඩු අපිට ඉගෙන ගන්න බෑ. අපිට ලෙඩ වැඩි, අපිට ප්‍රෞල් ප්‍රශ්න. මේ වගේ අපිට දැනෙන දුක දැනෙන සිද්ධිනේ මේ. ඒවද? ඒව දැනෙනවා ධනෙ තිබ්බට. නේ? ලෙඩ ඇදෙනවනේ ධනෙ තිබ්බට. නේ? ප්‍රෞල් ප්‍රශ්න ඇති වෙනවනේද ධනෙ තිබ්බට? යාළුවෝ තරහ වෙනවනේද ධනෙ තිබ්බට? බලය තිබ්බත් එහෙම වෙනවනේ. ඉතින් මේ අත්දැකීම් වලට හේතුව ඔබට දෙවියන් හරියට සලකන්නේ මොකක් හරි වාසි මිස්ටේක් එකක් වෙන්නේ නැති කියලා යෝජනාවක් කරලා. එතන මේක හදාගන්න මොකද කරන්න ඕන කියලා එයාලා ගෑවම කිව්වා දෙවියන් පූජාවක් කියලා. පූජාවක් කියලා ඉල්ල. එතකොට දෙවියෝ ඔයත් එක්ක ටිකක් ෂේප් වුණාම හිතවත් වුණාම මේ අඩුපාඩුව ඔයාට අත්පත් වීම සඳහා දෙවියෝ උදව් කරයි. මේ යෝජනාවක් විසඳුමක් මේ තේරුම් ගැනීම
කරලා මේකට විසඳුම් සොයන පිරිසට මේ එක්තරා පාර්ශවයක් යෝජනා කළ විසඳුමක්. මොකද ඔය ප්‍රශ්නෙට හේතුව දෙයියෝ දෙයියෝ අතෘප්තිමත් වෙලා දෙයියෝ ඔබ ගැන අපහැදීමකටපත් වෙලා දෙයියෝ පහදන්න දෙයියෝ ඔබ කෙරෙහි ආකර්ෂණය ඇති කරගන්න ඔබ දෙයියන්ව සලකන්න එතකොට දෙයියෝ ඔබට සලකයි කියලා කිව්වා. ඒක එහෙම ආගම් ගොඩක් තියෙනවා නේ. ඒකේ විකාශිත ආගමක් තමයි ක්‍රිස්තියානි ආගම. ඒ කල තිබිච්ච එකේ විකාශිත ආගම. මුස්ලිම් ආගම, හින්දු ආගම මේ වගේ අඩුපාඩු නැති කරගන්න තාමත් මොකද කරන්නේ? පූජා පවත්වන. දැන් සමහරවිට ඔබ බෞද්ධ වුණාට මේ රටේ මොනත් හිටියට විවිධායේ උපදේශ මත මේ ක්‍රමේ අත්දා බලනවා ඇති. එන මේ ප්‍රශ්න ඔක්කොම දෙවියන්ගේ මොකක් හරි එකක් ඉඳලා දෙවියෝ අපිට මොකක් හරි නොසලකීමක් කරනවා ඇති. එය අත්පත් කර ගැනීමට කළ යුත්තේ ඇටියට අර යෝජනා කළ තියෙන එක ඔබ අත්හදා බලලා බලනවා. මොකද කියන්නේ අත්හදා බලලා තියෙන එකේ අත්දැකීම තුළ දෙයියොන්ට කිව්වට දෙයියෝ විසඳනවාද? අපිටම සල්ලි නෑ, රත්තාවක් නෑ. දැන් දෙයියෝ රත්තාවක් කොහෙලා දෙනවද? ඒකට මේ බයෝඩෙට් එකක් ගත්තද දෙයියෝ? ඈ එහෙම මොකුත් නැතුව ඔබට රස්සාව හම් වෙන්නේ ඔබේ උත්සාහයෙන්ම, ඔබේ හිතවතෙක්ගේ, ඔබේ මිත්‍රයෙක්ගේ, ඔබේ මොකක් හරි එකේ නෙවෙයිද? හැබැයි අපි රැවටෙන්න පුළුවන්. අර පූජාව තිබෙන්න තමයි මේ යාළුවා හම්බුනේ කියලා. අර පූජාව තිබෙන්න තමයි මට රස්සාව හම්බුනේ කියලා. නමුත් කිසිම සම්බන්ධයක් නැති ඉගැන්වීමක් මේ. කිසිම සම්බන්ධයක් නැති ඉතාමත්ම වැරදි ඉගැන්වීමක්. මේ ලෝකයේ පාලනය කරන්න දෙයියන්ව බලය තියෙනවා නම් අපි ඔබෙන් අහන ප්‍රශ්න තමයි දෙවියෝ දෙවියන්ට ප්‍රශ්න ඇති කරගයිද? මේ ලෝකේ පාලනය කිරීමට දෙවියන්ට බලය තියෙනවා නම්, ශක්තිය හැකියාව තියෙනවා නම් දෙවියෝ දෙවියන්ට ප්‍රශ්න ඇති කරගයිද? දිව්‍ය ලෝකයේ යුද්ධයක් ගැන දජග්ග සූත්‍රය තියෙනවා. මේ යුද්ධ වෙලාවේ සූර්යෝ අසුරයෙක් පොඩි ප්‍රශ්නයකට සම්මුඛ වෙන්නේ. ඒ ප්‍රශ්නේ මෙහි කොල්ල කෙල්ල ගහගන්න, මෙහි කොල්ල කොල්ල ගහගන්න ප්‍රශ්නයක්. මේ කොල්ල කොල්ල ගහගන්න මොකද්ද? පෘථිවියෙදි කෙල්ලෝ ඉඳන් මේ දිව්‍ය ලෝකේ සුරාසුර යුද්ධයට හේතුව අසුරයෝ දිව්‍ය ස්වභාවයෙන් යුක්ත ශරීර තියෙන යුගයක ඒකට දෙහෙම කාලයක් තියෙනවා. දෙවියන්ට අසුර දුවිනියක්ව රවට්ටලා ආවාහ විවාහ කරලා දුන්නා. ප්ලෑන් කරන මේක කළේ මේ අසුර නායකයා. මොකද්ද? අපිට සම්පත් නැති කාලේ මෙලෝ දෙයක් නැතුව කෙල ටිකක්වත් ගන්න මොන නැති කාලයක් තියෙනවනේ. හැබැයි නෑදෑ දෙවියෙක් හිටියෝ මේ අපේ නෑදෑ වෙන දෙයියෙක් හිටියොත් මේ ටිකක් හරි බලයිනේ, ටිකක් හරි උදව් කරයිනේ කියලා මේ සැලසුම් සාගතව කරන ලද වැඩක්. මේක මේ දෙයියෝ දන්නේ නැහැ. ඒකෝ දිව්‍යඥානය ඇති වැඩකුත් නැහැ. මේ 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 උගලට මේ දෙයියෝ ආහු වෙනවා. ඒ කියන්නේ දිව්‍යඥානය ඇති වැඩකුත් නැහැ. කාලය ගියාට පස්සේ තමයි මේ දෙයියෝ දැනගන්නේ මේ අසුර සාන්තාවක් තමයි මා විවාහ කරගෙන ඉන්නේ. අරයා අසුර රැවැට්ටුවා. මේ බෞල් දෙක අතර ඇති වෙච්ච රණ්ඩුව තමයි දිගට 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 ගිහින් ලෝක දෙකක යුද්ධයක් බවට පත් වෙන්නේ. එකක් මේ වගේ රැවටීම් වලට ලක් වෙනවා නම් දෙයියෝ දෙයියන්ගේ දිව්‍යඥානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ළඟ ඉන්නේ සුර දෙවියෙක්ද අසුරයෙක්ද කියලා තේරෙන්නේ නැති මට්ටමට රැවටුණා නම් දෙයියන්ට පුළුවන් නේද ඔයාලගේ වැඩ බලන්න? අපි ඊට වඩා කට්ටයිනේ. අපේ වටේ පිටේ ඉන්නේ මිනිස්සු ඊට වඩා වංචනිකයිනේ. එහෙම මට්ටමේ මනසක් තේරුම් ගන්න දෙයියන් එහෙම බෑ. තමන්ගේ වැඩ වල දිවස් යොදා ගන්න ඇති දැනුම අපිට යොදලා දෙන්නේ නෑනේ. ඊළඟට මේක තියෙනවා දෙවියෝ අසුරයන් බයේ මේ වෙවුලලා ඈ රෝමෝද්ගමණය වෙලා ඈ මේ ගැහිලා නැහෙන බයේ පලා යන කතාවක්. දෙන්නේ බයන්වා චම්බිතත්තන්වා ලෝමහන්සෝවා භවිෂ්‍යති. මේ කවුද? වෙන කවුරුත් නෙමෙයි දෙයියෝ. අර අසුරයෝ දැකලා අසුරයන් බයේ වෙවුලලා මෙහෙම ගැහිලා රෝමෝද්ගමණය වෙලා ආවෝ පලායනවා. පලායනවා පිහිට ඉල්ලනවා. මේ අසුරයෝ පිහිට ඉල්ලනවා. පිහිට ඉල්ලද්දි සක්‍රිය කියන්නේ මං ඔක්කොම වැඩ බලා ගන්න ආපහු යන්න කියලා. මේ සූත්‍රය තියෙන්නේ කොහොමද? ඒ සූත්‍රය තියෙනවා ඔබ බලන්න පිටිපස්ස. එතකොට වරුණ දිව්‍ය රාජයාගේ කොඩිය තිබුණොත් තාම වරුණ දිව්‍ය රාජයා ඉන්නවා ඔබ සමග. ඒ නිසා ඔබ චිත්ත ධෛර්ය පුදවාගෙන ඉස්සරහට යන්නකො. මේ අපේ රවීන්ද්‍ර සිල්වා කිව්ව විදිහමයි. මේ යුද හමුදාපති කිව්ව විදිහමයි. මේ
අපිට ඔබට ශක්තිය දෙන්න බෑ ඔබ ආරක්ෂාව අදාගෙන ඔබ 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 දිවිමත් වෙලා මේක දෙවියෝ කියලා තියෙන එක බුදුහාරුත් කිව්වා සක්‍රයන්ම කිව්වට ඒක වෙන්නේ නැහැ හේතුව සක්‍රය රාගයේ තියෙන ද්වේෂයේ තියෙන මෝහයේ තියෙන ධර්පයක් ඉන්න සක්‍රය දීපත් කළාට බයවත් නැති වෙන්නේ නැහැ නේ එතකොට මට කියන්න තමන්ගේ ප්‍රශ්නේදී දුවන පිළිසරණට වෙනත් කෙනෙක්ගේ සහාය ලබන දෙයයන්ට ඔයාලගේ ඔක්කොම ප්‍රශ්න බලා ගන්න දෙයිය වැඩ කරයි ඊළඟට ඒක තියෙනවා සක්කපන්න සූත්‍රය තව කතාවක්. ඒ සක්කපන්න සූත්‍රය තියෙන්නේ දෙවියෝ පෙම්වදිනවා ලස්සන දිව්‍යාංගනාවකට. මේ වෙන දෙවියෙක් නෙමෙයි සක්‍රයාගේ ප්‍රධාන සංගීතඥයා වීණා වාදකයා. සක්‍රයාගේ දිව්‍ය ලෝක හයේම ලොක්කා. ප්‍රධාන දෙවියෝ. ඒ සක්‍රයාගේ සමීප දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් රියදුරු ඩ්‍රයිවර් මාතලු. ඒ සක්‍රයාගේ රියදුරු ඊළඟට යන හැමතැනම අඬ ගහන ගියා සංගීතඥයා. ඒ කියන්නේ ඒකල මේ තිබුණේ නැන්නේ පොට් තියන් හෙස් ඒකල තිබුණේ නැන්නේ මේ iPad මේ music player මොකුත් තිබුණේ නැන්නේ. සංගීතඥයාව දෙවියෝ අඬ ගහන යනවා ඉතිච්චකම දින්දුවක් ගන්න. කලාකාමී ඉතිනවන සක්‍රයා නේ. මේ දෙන්නා ඉතාම සමීපයි මේ දිව්‍ය ලෝකෙ. ඒ කියන්නේ මේ බලය තියෙන කෙනාගේ ඉතා සමීප දෙන්නට මොනවද ලෝකෙ කරන්න බැරි. ඇත්තටම එහෙම බලය පාවිච්චි කරලා කරගන්න පුළුවන් නේ. නේ මතක තියාගන්න මනුස්ස ලෝකේ අපිට කරන්න පුළුවන් ඒවවත් දෙයයන් එකට ගන්න බැරි කියලා. අර සූර්ය වච්ච සමයට බෑටි. පංචසික කිව්ව මේ වීණා වාදකයා ඒකෙන් දුකටපත් වෙච්ච එකෙන් හිත හදාගන්න සක්‍රිය ළඟට ගියපුවාම සක්‍රිය කිව්වා ඕවට මට කතා කරන්න බෑ කියලා. මෙහෙනම් නිකමට හරි පොඩ කතා කරන්නම් කියලා අර කියනවනේ යාළුවෝ නේද? සක්‍රිය කියන්නේ ඕකට අපිට කතා කරන්න බෑ. එහෙ ඉඳලා එයා සක්‍රිය වෙනව බුදුහාම ළඟට ගිහලා හිත හදාගෙන වන්න. මේ දෙයියන් බුදුහාම ළඟට ඇවිල්ලා පංචසික අඬනවා. ඒ තමාට අවශ්‍ය දේ ලබා ගන්න ගෙම්මතිය හෝ මොකක් හරි එකක් ලබා ගන්න බැරි වෙච්ච දෙයියන් බලවන් ඔයාලට අවශ්‍ය දේවල් කරලා දෙන්න. ඒ එහෙනම් මම කියන්නේ මේ තමයි ඇත්ත දිව්‍ය ලෝකේ. තව ගොඩාක් තියෙනවා. මේ මහා සමේ සූත්‍රයේ තියෙනවා බණ හණ්ඩාප එක දෙවියෙක්ව නැගිට්ටවල අනිත් දෙවියෝ පස්සට තල්ලු කරනවා. මොකද මේ අපි තමයි බලගතු දෙවියෝ, අපි තමයි ලොකු කට්ටිය, අපි තමයි තේජවන්ත කට්ටිය, අපිට ඉතරයි ওই පොඩි කට්ටිය දෙන්න බෑ කියලා කිව්වහම අර දෙවියෝ නැගිටලා පිටිපස්සෙන් ගිහින් වාඩුණා. එහෙම යයිද මේ ලොකු ප්‍රශ්නයක් නැත්තම්. ඔබ නිකන් ප්‍රකාශනයක් විතරයි නම් තරවන ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්නවනේ. නෑ ඒක ඇහුවේ නැත්තම් දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ඒකේ ප්‍රතිචාර දක්වනවා මේ ලොකු ලොකු දෙයියෝ. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ තියෙනවා වෙන වෙන විදිහේ ભેදයන්. අල්පායුෂ්ක මහායුෂ්ක ඈ අල්ප තේජස් මහා තේජස් මේ වගේ අපේ ලෝකෙ නැති ප්‍රශ්න එහෙ තියෙනවා. අපේ ලෝකෙ මෙහෙදී යන්න ඉතාලි ඉන්නවනම් පොඩ හිතල බලන්න. මේ අර ලංකාව දාලා ඕස්ට්‍රේලියාව ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රශ්න ඉඳලා ආපහු යන්න කොහෙටද කියලා දැන් හිතේ ඉඳලා ඉන්නවා වගේ වැඩක්. මේ දාලා දිව්‍ය ලෝක ගියාට දිව්‍ය ලෝකෙ මේ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඔබ මේක තේරුම් ගන්න ඕනේ. දේවවාදීන්ගේ දේව යෝජනාව දෙවියන් නැදීමෙන් ඔබේ සතුට ලැබී හැකියි කියන යෝජනාව සම්පූර්ණයෙන් පදනම් විරහිත කතාවක්. ඒක බිස්නස් එකක්. ඒක තනිකරම බිස්නස් එකක්. නේ? කපු මහත්තුරු ඔබ ලංකාවේ ඉස්සරහට දන්නවනේ. මේ ළඟදීනේ මෙහෙ ඉන්නේ නැත්තේ නේද? ඒ වයසට ගොඩාක් අවුරුදු 30ක් 40ක් මුකුත් දන්නේ නැති වෙන්නේ බෑනේ. විභාග වලට විවාහ වලට ගෙවල් හදන ඒවට රස්තාව දෙන ඒවට ලංකාවේ පූජා දෙනවනේ. කම්මහතුරු කියන්නේ කට්ටිය කියන්නේ අනිවාර්යෙන් අපේ දෙයන්නේ කියලා වැඩේ කරලා දෙන්න කියලා. ඒක ටිකක් ගණන් හැබැයි රුපියල් 200 300 කියන්න බෑ 1000ක් කියන්න කියනවා. නේ? කොහොමද මේ පූජා වට්ටිය දෙයලා මේන කියලා යාඥාව කරාම ඔබේ ප්‍රශ්නේ විසඳේ කියලා තමයි කියන්නේ. ඕක ඇත්තටම පුළුවන් නะ. කපු මහත්තයාගේ දුවගේ, කපු මහත්තයාගේ පුතාගේ, කපු මහත්තයාගේ ජීවිතේ අදාළ දේවල් වලට මේ දෙයියන්ගෙන් සපෝට් එකක් ගන්න නැහැ. ඈ? හැබැයි බලන්නකො කපු මහත්තයෝ කියන කට්ටියගේ දරුවෝ ඔක්කොම විශ්වවිද්‍යාලෙ ඉන්නේ කියලා. මේ ප්‍රායෝගික සමාජ මොනවා හරි ඇත්තක් තියෙනවනේ. කියන කතාව වලට අමතරුනේ. ඈ? මේ කියන කට්ටියන්ගේ කපු මහත්තරුන්ගේ ජීවිතේ මොකක් ප්‍රශ්න නැද්ද බලන්න. ගෙවල් ඔක්කොම හදලා ඉවරද බලන්න. අඩු ගානේ මේ දෙය දේවාලය හරියට හදාගන්න එපා. එක දේවාලයක්වත් හරියට ඇදලා ඉවරනේ කැතයි නේද? එතන මතක තියාගන්න මේ
එක්තරා විශාල ප්‍රචාරයක් තියෙන පිළිගැනීමක් තියෙන ආගමක් තමයි පදනම් විරහිත සත්‍ය නොවන ඉගැන්වීම. තව කට්ටියක් කියව මේකට ග්‍රහ පූජා කියන්නේ ඔබේ ওই ප්‍රශ්න ඔක්කොම ග්‍රහාපල නිසා කියලා. ග්‍රහ දෝෂ නිසා ග්‍රහාපල නිසා තමයි මේ ප්‍රශ්න මේකට මොකක් හරි පූජාවක් කියලා එතකොට හරියයි කියලා කිව්වා. මම ඔබෙන් අහන ප්‍රශ්න කීපයක්. සිද්ධාර්ථ කුමාරයා පිළිසිඳ ගත්ත වෙලාවෙන් එකක් බැලුවා ඒ නැකත අනුව කොහොමද සත්‍ය කියලා. ඊළඟට නම් තියෙනකොට බමුණ 108ක් රක්ෂාස්තකරු 108ක් ගණන්ලා බලලා තමයි නම් තිබ්බේ. මේ වෙලාවල් හදලා මේ ඔක්කොම කළා තමයි නම් තිබ්බේ. ඊළඟට විවාහයේදී රාජාභිෂේකයේදී ඇතුළු තව බොහෝ දේවල් වලදී නක්ෂාස්ත්‍රකරුවන්ගේ උපදෙස් මත තමයි සුද්ධෝදන රජුව වැඩ කළේ. මොකද අනාගතයේ කිව්වේ නක්ෂාස්ත්‍රකරුවෝ ඒ සඳහා පිළියම් ඇහුවේ ඒ පුරෝහිත වරුන්ගේ. අර මාළිකා තුනේ කතාවත් නක්ෂාස්ත්‍රකරුවන්ගේ උපදේශයක්. හැබැයි කියලා තියෙන්නේ මේක සාමාන්‍ය කාමක මිනිස්සු හිතන සංකල්පයක්. තරුණ කාන්තාවන්ගේ වැඩට තියන් සෝපාසු ඍතු තුනට ගැලපෙන්න මාළිකා තුනක් හදන්න ඒ වගේ මේ වගේ කරන්න කියලා මේ කියලා තියෙන්නේ නක්ෂාස්ත්‍රයේවත් නෙමෙයි. නමුත් රජුරම අකුරටම අහලා ඊළඟට කලකිරින් නැති වෙන්න ලෙඩ්ඩු ටික අයින් කරන්න කිව්වා. මේ වගේ බොහොම වෙන කතා ටිකක් කියලා තියෙන්නේ. නමුත් නක්ෂාස්ත්‍රයට සම්බන්ධ කරගෙන තමයි මේ කතා කිව්වේ. දාපු නම විවාහය මේ ඔක්කොම කරද්දී රජුරවන්ට මේ හොඳම නැකත් 108ක් වගේ ලොකු කණ්ඩායමක් ගෙනල්ලා දාලා කරද්දී ඉලක්ක තිබුණානේ. ඒ හොඳම නැකත් බැරි විවාහය අතිසාර්ථක වෙන්නනේ. හොඳම නැකතක් බලලා බාර දුන්නේ රජුරෝ සක්විති රජකම ලබා ගැනීම සඳහා මෙයා මෙහෙවා ගන්නනේ නේ. මෙයාම මේ ගන්නන් යවන නම් බ්‍රාහ්මණ ළඟට ඒ යව්වේ වෙලාව බලලා මොකද කළ මේ ඉලක්ක ඇතුවනේ. මේ එකක්වත් ඉෂ්ට වෙලා දැන් වෙලාව කියන එක නක්ෂාස්ත්‍රය කියන එක ග්‍රහ දෝෂ ග්‍රහ පූජා කියන එක යම් යම් සාර්ථකත්වයන් සඳහා හේතු වෙනවා නම් 108ක් වගේ ලොකු පිරිසක් ගෙනල්ලා පොදු සම්භාවිතාව අනුව හොඳම වැඩිම දෙනෙකුගේ මතය අනුව තීරණ ගත්ත එක නේ. අපේ වගේ එක්කෙනෙක්ගේ නෙමෙයි බලන්න. සර්වේ හරි වෙන්න බෑ ලාවට ටිකක් කන්න නේ. නෑ එහෙම වෙලා නෑ. ඔය සුද්ධ ඔය සිද්ධාර්ථ නක්ෂාත්‍රය හෝ මෙවැනි කිසිවක් සාධක බලපා මේ සාධක ගණන් ගන්න නැතුව හිතිච්ච වැඩක් තව කරනවා. ඒ ජීවිතේ යම් ඉලක්කයක් සඳහා ට්‍රොපේක අපි නිස්කම් වෙලා බැලුවද කොයි කකුලද ඉස්සරහට තියෙන්නේ කියලා බලලා ගියා කියලා එහෙම අහලා දෙනවද ඈ. මේ මහා රාත්‍රියේ හිතිච්ච වෙලාවේ යවපු පණිවිඩේ අහලා අස්වැ අරගෙන ඡන්න ආපු වෙලාවේ තමයි එතනින් පිට වෙලා ගියේ. කිසිම මේ කියන ශාස්ත්‍රයකට අදාළව නෙමෙයි කලේ. ඉතින් වැඩි සාර්ථකයි. කිසිම මොකුත් අදාළ නැතුව සාර්ථකයි. ඒවා බලපානවා කියලා හිතලා නක්ෂාත්‍රය විශාල වශයෙන් පර්යේෂණය කරලා විශාල පිරිසකින් අහලා හරිද කියලා තහවුරු කරගෙන කරපු ගොඩක් ඒවා සාර්ථකයි. ඈ එහෙමනම් අපිත් එහෙම දාන්න. අරක සාර්ථක වුණේ එයාගේ වීර්යයෙන්ම උත්සාහයෙන්ම කැපවීමෙන්ද. ඒ හින්දා තමයි බුදු වීම කියන ඉලක්කය සාර්ථක වුණේ. ද වෙලාව කියන එක මේ මොකොත් අදාළ නැද. ලංකාව වෙලා වෙනස් මෙහෙ වෙලා වෙනස් මෙහෙ වෙලාව හිටපු ගමන් පැයකින් ඒක මේක කරනවනේ. මේ ඔක්කොම සම්මතයන්නේ ඔබ හදාගත්තුවනේ මිනිස්සු හදපුවනේ. මේ ලෝකේ ආරම්භයේ ඉඳලම මේ පැය 24 ඔල්ලෝස තිබ්බද ඈ. මායාවරුන්ගේ ඔල්ලෝසේ තියෙන පැය 24 නෙමෙයි. චන්ද්‍රමාස ක්‍රමයට සිංහල අපේ ඉස්සර තිබුණේ මේ දවස් පැය 33ක් කියලා. 33 පැය පිරිත් කියලා කිව්වේ මේ අලුයම් වෙනකම් පිරිත. ඒ 33 පැය කිව්වේ මේ චන්ද්‍රමාස ක්‍රමයක චන්ද්‍ර කාල මේ ඔරලෝසු වලට අනුව එක දවසක්. නේ? දැන් අපි ගත්තේ මේ පැය වලින් 33ක් කියනවා අපිට හරි අමාරුයි. තේරුමක් නැති වැඩ. නේ? ඒ එහෙම 33ක් නෙමෙයි එදා කිව්වේ. සර්වරාත්‍රික පිරිත නම් කළේ 33 පැය පිරිත කියලා. මොකද චන්ද්‍රමාස ක්‍රමයට ඒක එහෙමයි අදාළ වෙන්නේ. මේ වටහිර ක්‍රමයට මේක පැය 24 එකක්. තව හිතුනොත් මේක පැය 8කට විතර ඇති කියලා ඉස්සරහට එහෙමත් වෙනස්කම් කරයි. නේ? තව හිතුනොත් මේක පැය 72ක් විතර වගේ තිබ්බොත් හොඳයි කියලා. මොකද පොඩි පොඩි වැඩ බෙදා ගන්න. එතකොට මේ පොඩි පොඩි වැඩවල ලොකු වැඩ කරන්න පුළුවන් කියලා. නැත්තම් වැඩියෙන් ආදායම් ලබන්න හිතාගෙන කාටද මෙහෙම කරන්නේ ඉතින් ඉඳ තියෙනවා.
මතක තියාගන්න. ඒ නිසා මේ බොහෝ ආගම්වල ඉගැන්වීම නේ, මම කියන්නේ මේ ආගම්වලින් කරන එකමයි ආර්ථිකයෙන් ඔයාල කරන්න හදන්නේ. මේ ආගම්වලින් කරන එකමයි ආර්ථිකයේදී මුදල් වේදන් කරලා කල්ලි දීර අරගෙන අවශ්‍ය ඕනෑන් පූර්ණය කරගන්න කියලා ඔවුන් කියනවා. දේවදෙහිල්ලදී දෙයන්න පූජා තියලා දෙවියන්ගේ කැමැත්තෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් හෝ දෙවියන්ගේ ප්‍රදානයෙන් ඒ වුණ පුණ්‍ය පුරව ගන්න කිව්වා. නක්ෂාත්‍රයේදී ගහ පූජාවලදී ඒකට ඒක කළා ඒක කරන්න කිව්වා. එතකොට මේ ජීවිතේ ඔබ හැමදාම ගවේෂණය කරපු එකක්ම තමයි බුදුදහම තියෙන්නේ. බුදුදහම තියෙන්නේ මේ දුක ඇත්තටම ඇති වෙන්නේ කවර සාධකයෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත් ආකාරයේ ඉගැන්වීම. උන්වහන්සේ හරි වැදගත් කතාවක් කියනවා. උන්වහන්සේ අපෙන් ප්‍රශ්න කීපයක් අහනවා. මේ ලෝකේ ධනවත් සියල්ලෝ සතුටෙන්ද? මේ ලෝකේ බලවත් සියල්ලෝ සතුටෙන්ද? මේ ලෝකේ දීර්ඝායුෂ ඇති සියලු දෙනා සතුටෙන්ද? මේ ලෝකේ විශාල ජන සමාජයක්, විශාල පිරිසක් පිරිස සම්පත්තිය හැටියට ඉන්න සියලු දෙනා සතුටෙන්ද? ඒක අනිත් පැත්ත. ධනය අඩු සියල්ලෝ දුකෙන්ද? බලය අඩු සියලු දෙනා දුකින්ද? ඊළඟට පිරිස සම්පත්තිය අඩු සියලු දෙනා දුකින්ද? ඈ දැන් ධනය හෝ බලය මේ නිරෝගිකම ආල්ට සැප දුක කෙරෙහි බලපාන සාධකේ නම් සැප දුක කියන කෙරෙහි බලපාන සාධකේ නම් ධනවත් සියල්ලෝ සතුටින් සිටිය යුතුයි. ඒ කියන්නේ තර්කනේ දුප්පත් සියල්ලෝ දුකින් සිටිය යුතුයි. හැබැයි මේ ලෝකෙ එහෙම නෑ. මේ ලෝකෙ දුප්පත් ඇතමුන් සතුටින් ඉද්දි දුප්පත් ඇතමුන් දුකින් ඉන්නවා. ධනවත් ඇතමුන් දුකින් ඉද්දි ධනවත් ඇතමුන් සතුටින්ුත් ඉන්නවා. මහා දුප්පතු මහා ධනවතුත් නැති සමහරු දුකින් ඉද්දි සමහරු සතුටින් ඉන්නවා. මේ අවශ්‍ය සියලු දේ තියෙද්දි සමහරු දුකින් ඉන්නවා. අවශ්‍ය දේවල් නැතුව තියෙද්දි සමහරු සතුටින් ඉන්නවා. එතකොට මට ඔබ කියන්න මේ දුක සැපයට හේතුව භෞතිකමය වූ වස්තුද වෙන එකක්ද? ඈ ඔබ නිකන් හිතලා බලන්නකො. ධනේ ඇතුවත් දුක් වෙන්න පුළුවන් නම් ධනේ ඇතුව සතුටු වෙන්නත් පුළුවන් නම් ඒ වගේම අනිත් පැත්ත ගත්තාම ධනේ නැතුවත් දුක් වෙන්න පුළුවන් නම් ධනේ නැතුව සතුටු වෙන්නත් පුළුවන් නම් මේ දුකට හේතුව වස්තුවද මේ තියෙන උපකරණද මේ තියෙන භෞතිකමය වූ සාධකද වෙනත් සාධකයක්ද? මොකක්ද අනිත් එක? ඈ ඇත්තට මොකක් ඉන්නද? සල්ලි තියෙද්දි, ස්වාර්ථ තියෙද්දි, මේ ඔක්කොම තියෙද්දි දුක හේතුනොත් ඒ මොකක් ඉන්නද? ඒ මොකක් ඉන්නද? ඈ හිතන විදියින් දන්නේ. හිතන අපි කල්පනා කරන අපිට හිතට දැනෙන විදිය අනෝනේද ඒක වෙන්නේ. සමහරට මොකුත් නැතුව සතුටු වෙන්න පුළුවන් නම් ඒ හිතන විදියින් දන්නේ. ගොඩාක් තිබිලත් දුක් වෙනවා නම් ඒ හිතන විදිහින් ද නේද? ඈ? අර බුදුහාමුදුරුවෝ තමයි දේශකේත් විදිහට මේ ලෝකෙට පළමු කොටම මේ කතාව කිව්වේ. මොකක්ද? භෞතික වස්තු වෙනස් කරලා සතුට සැපේ තෘප්තිය වෙනස් කළ නොහැකි. මොකද ඒව අදාළ නැහැ ඇත්තටම දුක සැප කියන එකට. අදාළ වෙන්නේ ඒව ගැන ඔබ තේරුම් ගන්න විදිය. ඒව ගැන ඔබ කල්පනා කරන විදිය. ඒවත් එක්ක ඔබ ගනුදෙනු කරන ක්‍රමය තේරුම් ගැනීමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වා. මේ තේරුම් ගැනීමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වා. ඒ හින්දා උන්වහන්සේ කිව්වා විසඳුම හදන්න ඕන තැන. විසඳුම හදන්න ඕන කොහෙටද? මේ භෞතික සත්‍යයට නෙමෙයි. ඒ වගේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍යතාව පූර්ණ කරගන්න අවශ්‍ය භෞතිකත්වය හදාගස්තර කිසි වරදක් නෑ. හැබැයි එය ඔබ යොදාගන්නේ සතුටු වීම, තෘප්තිමත් වීම, සැනසීම කියන ඉලක්කය සඳහා නම් එය සාර්ථක පිළියමක් නෙමෙයි. සාර්ථක පිළියම වෙන්නේ සතුට ලැබිය හැකි විදිහට හිතන්න පුරුදු වීම. සතුට ලැබිය හැකි විදිහට හිතන්න පුරුදු වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ සතුටුමත් වීමේ තාක්ෂණය. නේ? ඔබ දන්නවනේ දර මේ සමහරට ඔබ දන්නව ඇති නැත්නම් මම කතාව කියන්නම්. උම්මග්ග ජාතකයේ තියෙනවා මහ ඖෂධ පඬිතුමා ලිඳක තියෙනවා කියලා ඔක්කොමලා ලිඳේ හොයලා හම්බෙච්ච නැති මණිකක් හොයලා දීපු කතාවක්. කතාව අහලා තියෙනුත් කියන්නකෝ මේ ඉන්න තරුණ තරුණියන් ටිකනේ දෙන්නේ කාලා ඇති. මම කතාව කෙටියෙන් කියන්නම්. පද්දිරුවන්න මිනිස්සෙක් ගිහිල්ලා කිව්වා ස්වාමීනි අර අතන තියෙන ලිඳේ
ලොකු මැණිකක් තියෙනවා. ඔබ භූපතිනේ. රජුරු කියන්නේ පොළොවට අධිපති, පොළොවේ ඔක්කොම ඉඩම් අයිති එකනානේ. එන්න මේ මැණික අයිති ඔබට. ඔබ ගිහින් මේ මැණික ගන්නවා. මම පණිවිඩය දෙනවත් කරන්න ආවේ. රජුරුන්ගේ අයිතිය මිනිස්සු අතපත ගන්න ගියේ නෑ. මොකද රජුරුන්ට හිතිච්ච වැඩේ ඒකට කරන්න පුළුවන්. මෙයාලගෙන් පණිවිඩය කිව්වා අන් අතන මැණිකක් තියෙනවා ගන්න කියලා. රජුරු කාටෝ කියන්න ගියේ. රජුරුගලේ එක්කෙනෙක් එක්ක තමයි වෙන්න මේක ගන්න ලිඳ ඉස්සා. ලිඳ ඉහළ බලද්දි මැණිකනේ. ලිඳ ඉහළ බලද්දි මැණික නෑ. ආපහු රජුරු ටික වෙලාවක ඉන්නකොට ආයෙත් ටික ටික දින්ද පිරෙනවා දැන්. දැන් ලිඳේ වතුර එකක් නෑ භාගයක් විතර තියෙන්නේ. ආයෙත් දැන් මැණික තියෙනවා ලිඳ ඇතුලේ. රජුරු මෙහෙම කීප වතාවක් ලිඳ ඉහළව මැණික හම්බෙන්නේ නෑ. ඊට පස්සේ රජුරු මේ ලිඳ පසුත් එක්කම ආරලා ගත්ත උඩ. ඈ මේක ඉහළ කොටේ යටගින් ඇඟෙනවත් ඇති කියලා යටතටගින් නැගගෙනව ඇති කියලා ප්‍රොම්මඩත් එක්කම අරගෙන මේව චුට්ටු චුට්ටු හොද 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 බැලුවා. ඒත් මෙනි සම්බෙන්නේ නෑ. හැබැයි ආපෝ නිදි කරනවා ආපෝ මෙනික තියෙන. ඊට පස්සේ මේක ගැන උපදේශකයන් අහපම සමහර උපදේශකයෝ කිව්වා පොළවට අයිති පොළවේ තියෙන සමහර ඒවා හැම නිකම්ම ගන්න බෑ. මේකට බහිරෝ පූජාවක් වගේ එකක් තියන්නේ. රජුගේ පූජාව තියලා තියෙන ඉත එතකොටත් මෙනික නෑ. රජුණ සමහර කිව්වා කොහොම හරි යන්නේ දෙවියෝ තමයි මේ ලෝකේ ඔක්කොම අපිට දායාද කරන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අපි ලැබී. එහෙනම් මේකට දේව යාඥාවක් කරලා බිලි පූජාවක් කරලා යාගයක් කරලා මෙහෙම විවිධ යෝජනාවන් එනවා. රජුරෝනේ ඕන දෙයක් කරන්න පුළුවන්. මේ හිතට තව ටිකක් ඉන්නේ. රජුරු මේ සියල්ල කරලා බැලුවා අහුවෙන්නේ නැහැ. හැබැයි මැනික ලොකුයි. රජුරුන් මේක අසාරණී දෙන්නේ නැහැ. රජුරු අන්තිමට කරේ මොකක්ද? මේකින් චිත්ත වික්ෂේපයටපත් වෙලා මේ මැනික ලබා දිය හැකි කෙනෙකුට අරන් දිය හැකි කෙනෙකුට ඕන තරම් ධනෙ දෙනවා කියලා අඬ බෙර ගහලා ප්‍රචාරය කළා. ඊට පස්සේ මේක ඇහෙනවා මහා උසිත පඬිතුමාට. මහා උසිත පඬිතුමා ඇවිල්ලා මේ ගැන විමසීම් කරනවා. කොහොමද දැනගත්තේ? මොනවද කළේ? එතකොට අන්න මම මුලින් කිව්ව ඔක්කොම ගැන කිව්වා. ඊට පස්සේ මහා උසිත පඬිතුමා කල්පනා කළා කියනවා ඔබතුමාට මට දෙන්න පුළුවන්ද ලොකු වතුර භාජනයක්. ලොකු වතුර භාජනයක් දෙන්න පුළුවන් කියලා මේක මම අරන් දෙන්නවා. රජුරු දුන්නා. සේවකයෝ කීප දෙනෙක් එක්ක. මෙයා කිව්වා රජ මේ සේවකයන් මේක ලිඳට උඩින් අල්ලන්න. ලිඳට උඩින් මේ වාදනය අල්ලන්න කිව්වා. එතකොට මැණික වාදනය ඇතුලේ තියෙනවා. එතකොට දැන් මැණික වාදනය ඇතුලේ දෙලි දෙනවා පේනවා. මැණික ඇත්තටම තියෙන්නේ පොළව යට ලිඳ ඇතුලේ නෙමෙයි. එතන මූල තිබුණා කෝඩුවක් කුරුල්ලෝ ඉන්නේ. අන්නේ කෝඩුවේ තමයි මේ මැණික තියෙන්නේ. ඒක තමයි අර වතුරට වැටිලා නිදේ තියනවා වගේ පේන්නේ. මහලුත මඩතුමා කිව්වා ගහට නගින්න පුළුවන් කෙනෙක් වෙන්න ඊට පස්සේ මේ මැණික ගන්න පුළුවන්. නේ? මට ඔබෙන් අහන්න දෙන ප්‍රශ්නයක්. ඇයි ලිඳ ඇතුලේ විවිධ දේ කරලා බහිරෝ පූජා තිබ්බා, දේව පූජා තිබ්බා, ලිඳම ඉස්සා මේ විවිධ දේ කරලා රජුරුන්ට නිද ඇතුලෙන් මැණික ගන්න බැරි වුණේ මොකක් හින්දාද? ඈ මොකද හේතුව? ලිඳේ නෙමෙයි මැණික තියෙන්නේ හින්දා. ලිඳේ නෙමෙයි මැණික තියෙන්නේ හින්දා මොන විදිහේ වෑයමක් කළත් ඕක තව හත් අවුරුද්දක් කළත් අකන්නව කන්න බොන්නේ නැතුව තිල් රැකගෙන ඔතන ඉඳලා ඔක කළා කවදාවත් ලිඳ ඇතුලෙන් මැණික ගන්න රජුරුන් ලැබෙයිද? ඇයි? මැනික තියෙන ලිඳ ඇතුලේ නෙමෙයි හින්දා ඒ ලිඳ ඇතුලින් මැනික ගන්න බෑ. මැනික තිබුණේ වෙන තැනක. ඒකට ලොකු වැඩ කරන්න ඕනුන්නේ නැහැ. ගහට නැගෙන කොල්ලෙක් කරේ. ඔය බෝසතාණන් වහන්සේ තමයි බුදු වුණේ. බුදු වෙලා මේ ලෝකේ අමුතුම අමුතු කතාවක් කිව්වා. ඒ තමයි මම අර කිව්ව කතාව. මේ භෞතික කිසිම උදේක බලපෑමක් නැහැ ඔබේ දුකට සැපට. ඒව පිළිබඳව ඔබ තේරුම් ගන්න, ඔබ ප්‍රතිචාර දක්වන, ඔබ කල්පනා කරන, ඔබේ තේරුම් ගැනීම නැමැති හිතේ ස්වභාවය තමයි ඒව අසුරු කරද්දී දුක, සතුට, සැප දැනෙන්නට හේතුව කියලා. උනන් තව එකක් කිව්වා. ඒ දාත් මේ භෞතික දේ කොච්චර වෙනස් කිරීම කළත්
ඒ කිසිඳු වෙනසකින් ඔබට ඔබ අවශ්‍ය කරන සැනසීම තෘප්තිය ලබන්න බෑ කියලා උන්වහන්සේ කිව්වා. ඔබට හැබැයි ওই මොකුත් වෙනස් නොකර ඒ මොකවත් වෙනස් නොකර හිත පුළුවන් නම් වෙනස් කරගන්න මේකට ගැළපෙන තාලෙට. මම ඔබට ගැළපෙන තාලෙ කියලා දෙන්නම්. මේකට ගැළපෙන තාලෙට හිත වෙනස් කරගන්න පුළුවන් නම් ඔබට ඔබ වෙන සැනසීම ලබා ගන්න පුළුවන්. නේ? දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ භෞතික ලෝකය තේරෙන විදිහ වැරදි හින්දා අපි ඒ ගැන හිතා ගන්න බලාපොරොත්තු හැම විටම මේ සත්‍ය සිදුවීම් හැමෝම බිඳෙනවා. කියන්නේ ඔබ හිතන හැම බලාපොරොත්තුවක්ම සඵල වෙන්නේ නෑ. බිඳෙනවා. හේතුව මොකද්ද? ඔබ ඇති කරගෙන තියෙන බලාපොරොත්තු ලෝකේ සැබවින්ම සිදුවෙන දෙයට විරුද්ධයි. ලෝක සැබවින්ම සිදුවෙන දේ කියලා ඔබ හිතාගෙන ඉන්න එක ලෝක සැබවින්ම සිදුවෙන එක නෙමෙයි. නෙමෙයි හින්දා මොකද වෙන්නේ? අර සැබවින්ම සිදුවෙමින් යන දේ සිදුවෙනකොට හිතාගෙන ඉඳපෙක බිඳිලා යනවා. උදාහරණයක් විදිහට අනිත්‍යතාවය සහ නිත්‍යතාවය කියලා හිතමුකෝ. ලෝකේ වෙනස් වෙනවද නැද්ද? ඔබ වෙනස් වෙනවද නැද්ද? ඔබේ ආර්ථිකය වෙනස් වෙනවද නැද්ද? ඔබේ නිරෝගීකම වෙනස් වෙනවද නැද්ද? මේ පිළිබඳ අපට නිකන් ලැබෙන තොරතුරු අනුව හිතෙන්නේ සල්ලි තියෙනවා නම් නිරෝගීව හිටියා කියලා. සල්ලි තියෙනවා නම් නිරෝගී බලේ තියෙනවා නම් ඕන රටකට කියලා බේත් කරගත්තා කියලා. ඒ අපට දැනෙන්නේ නිරෝගීකම කියලා කියන්නේ කොහොම හරි හදාගන්න පුළුවන් තත්ත්වයක්. කොහොම හරි හදාගන්න පුළුවන් තත්ත්වයක් වගේ තමයි අපට දැනෙන්නේ. ඊළඟට අපිට දැනෙනවා මේක දිගට තියෙයි. ඒ අපිට හිතෙන්නේ අපේ මේ වැටුප අපේ මේ ශක්තිය අපේ මේ නිරෝගීකම අපිට තියෙන මේ සියලු තත්ත්වයන් අපිට තියෙන මේ ආදරේ අපිට මේ තියෙන සියලු දේවල් අපිට හිතෙන්නේ හෙට නැති වෙයි කියලා. අපිට හිතෙන්නේ තව ටිකකින් එව නැති වෙයි කියලා. මේ හැම නෝනෙක්ම මාත්‍ය ගැන හැම මාත්‍යෙක්ම නෝන ගැන හැම ධම්මතාත්වයක දරුව ගැන හිතාන ඉන්නේ ලොකු අනාගතයකට. plan කරලා තියෙන්නේ එහෙම. හැබැයි එහෙම හිතාගෙන හිටියට එහෙම හිතාගෙන සැලසුම් ඇති කරගෙන හිටියට මේ පාර එනකොට හැප්පෙන්න බැයිද? වාහනේ හැප්පෙලා මැරෙන්න බැයිද? ඈ ඔය තියෙන රස්සාව හෙට නැති වෙන්න බැයිද? මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක නැති වෙන්න බැයිද? ඔය තියෙන මුදල් ඩටයක් හැටියට ගෙවන්න වෙන්න බැයිද? ඈ ඔබ දන්නේ සමහරට ඔබට දානවා මොනවද මේ භාණ්ඩයක් මේ මේ රටේ නිවිලීති විරෝධී. ඒකට මම අති විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ සමහරට ඔබ උපයපු සියලු ධනෙ වෙන්න පුළුවන්. ඔබගේ බෑග් එකට ඔබේ වාහනයට එහෙම දාන්න පුළුවන්. නේ? ඒක කොහොම වේද කියලා අපිට කියන්න බෑ. හොරෙක් දුරමින් නිත්‍ති දාන්න දෙයක් තැනක් තිබුණ නැති හින්දා රිසිකල යන්නත් පුළුවන්. අහුවෙත් ඔබ අහුවෙන්නේ. නේ? මේ මේ එකක්වත් ඇත්තටම සැලසුම් කරන්න බෑ අපිට. නේ? ඔබ කවුරුත් දන්නවද මැරෙන්නේ කොයි වෙලාවද කියලා? මැරෙන බව දන්නව ඇති. හැබැයි කොහොමද? කොතනද? සායෙක්ද? කොයි වයසේද? ඔබ දන්නවද මේ දරුවෙක් ගැන ඔබ ගැන එහෙම කතාවක්? අපි කර්මය ගැන ගොඩාක් දේ දන්න උනාට දැනගන්න උන් ටික දන්නේ නැහැ. අපි කර්මය ගැන ගොඩාක් දේ දන්නවනේ. හැබැයි මේ කර්මය ගැන අපි දන්නේ ඊළඟ මොහොතේ මොකක්ද එන්න තියෙන එක. ඊළඟ මොහොතේ එන්න තියෙන එක වෙනස් කරන්න අපි කරන්න ඕන මොකක්ද? අපි දන්නේ. ඒ හින්දා අපි මේ ජීවිතය ගැන හිතාන ඉන්න එකක්වත් පූර්ණ ලෙස ඉටු වෙන්නේ නැහැ. පූර්ණ ලෙස ඉටු වෙන්න බෑ. මොකද සිදු වෙන්න තියෙන දේ සිදු වෙනවා. ඒ නොදැන අපි හදාගත්ත බලාපොරොත්තු මේ සිදුවීම් නිසා මොකද වෙන්නේ? බිඳලා යනවා නේද? එහෙම මුදලට වෙන්න පුළුවන්. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳ එහෙම යම් යම් දේවල් වෙන්න පුළුවන්. ඔබත් එක්ක ඉන්න සම්බන්ධතාවල විවිධ ස්වභාවයන්ට එහෙම වෙන්න පුළුවන් නේ? මේ රටේ තියෙන මේ නිදහස පිළිබඳ තියෙන ඔබ තේරුම් ගන්න තියෙන එකට නේ? දැන් මේ ළඟදී සිඩ්නි වල බෝම්බයක් හම්බුණා. මම එතකොට ඒ කිට්ටුව දැනක හිටියේ. ඉස්සරහට මේ රටේ තමතනම බෝම්බ පුපුරන කණ්ඩායම් හැදෙන්න බැරි නැද්ද? එහෙම හැදුණොත් මේ නිදහස මේ බය නැති මේ තියෙන හිතේ මේ ස්වභාවයන් තියෙන්නේ නේ? අපිට එකක්වත් පිළිබඳ එහෙම හිතන්න බෑ නේ? ආසියාතිකරේ කට්ටිය නැතුව මේ ඕස්ට්‍රේලියානු කට්ටිය වාගේ කට්ටිය ඉන්න යුගයේ මේ රට හොඳට ජීවත් වෙන්න හොඳ භූමියක් තමයි. දැන් එහෙන් ලෝඩ් ෆිටින් එනවනේ. ඇවිල්ලා මේ ඕන්ගේ සංස්කෘතියන ඕන්ගේ චින්තනයන් එකතු කරගෙන මේ සමාජයේ ජීවත් වෙනකොට ඈ අර කැලේ මාන්නාට කොටියක කොල්ලි මාරු වෙන්නේ නැහැනේ. මිනිස්සුන්ගේ සිතුවිලි, මිනිස්සුන්ගේ ඉලක්ක, මිනිස්සු හිතන විදිහ ලොකුවට වෙනස් කරන්නේ නැහැ මේ පොඩි සමාජය උන්න වෙනස් කරගයි. නමුත්
වැඩිහිටි සමාජය එහෙම නොකර ගන්න නිසා අන්තිමේදී මේක මහා ලොකු කාලකෝටියක් වෙන්න පුළුවන්. නේ? එන කිසිම එකක් සම්බන්ධයෙන් අපිට මේ සැලසුම කරන්න බෑ. හැබැයි ඔබ සැලසුම් කරනවා. ඇයි? නිතරම දීර්ඝ කාලීන පැවැත්මක් ගැන ඔබට දැනෙන නිසා. දීර්ඝ කාලීන පැවැත්මක් ගැන ඔබට දැනෙන නිසා ඔබ එහෙම හැම විටම සැලසුම් කරනවා. නමුත් මේ ලෝක ස්වභාවය අනුව විවිධ අවස්ථාවල අපේ ඒ බලාපොරොත්තු බිඳෙනවා. අන්නේ බිඳීම නේද ඔබට දැනෙන අතෘප්තියට දුකට හේතු. ඔබ ඒක පුද්ගලයන් සම්බන්ධයෙන්, පුද්ගලයන්ගේ ප්‍රතිචාර සම්බන්ධයෙන්, ආදරය සම්බන්ධයෙන්, සැලකිලි සම්බන්ධයෙන්, ආරක්ෂාව සපයන ස්වභාවය සම්බන්ධයෙන් මෙහෙම හිතා ගන්නවා නේද? එක 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 දෘෂ්ටි, එක එක හැඟීම්. ඒව නේද ඔය ප්‍රශ්න වලට හේතු? ඈ? ඒව නිසා නේද පොඩි පොඩි බහින්බස් වීම කතා කරගෙන වෙන්නේ? ඒව නේද ඔය අඬනේවට, කඳුළු සලනේවට අදාළ වෙන්නේ අන්තිමේද? නේ? වන්නකොට ලොකු ප්‍රශ්නයක් නේ. නමුත් අපි හිතාගෙන හිටුකට නෙමෙයි උන්නේ. ඒක විතරයි සමහරට ප්‍රශ්නේ. නේ? බලන්න මේ තේරුම් කිරීම තමයි බුදුහාමුදුරු තේරුම් කළේ. ඊළඟට මේ ලෝකෙ මේ විවිධ භාණ්ඩ වලට තියෙන්නේ අප තක්ෂේරු කරන ලදාගය. මේවා මිල ගණන් තීරණය කිරීමට වෙදෙන්දු පාවිච්චි කරන්නේ ඔවුන්ගේ හිතේ තියෙන අදහස. මිනිස්සුන්ගේ ගොඩාක් ඉල්ම වැඩි නම් නිෂ්පාදන වේදම ගොඩාක් කියනතත් ඒ කට්ටිය ඒ වගේ ගන්න වැඩි කියලා නේද කිය? ඔයාලා ගන්නවා ගන්න බව දන්නේ හින්දා. දැන් එහෙම තමයි මිල තක්සේර වෙලා තියෙන්නේ. අමාරට මේ පතලෙන් රුපියල් 1000ක් 20ක් 30ක් 50ක් වේදම් කරලා එහෙම නැත්නම් රුපියල් 7000ක් 1000ක් දවසට පඩිය විදියට සේවකයන්ට දීලා හගත්ත ගල. මේක එයා විකුණනවා තව ලක්ෂ 5කට 15කට 20කට. මේක චූටි කෑල්ලක් දාලා මාලයක් හදලා විකුණනවා පොඩි වේදමක් ගිහිල්ලා කෝටි ගානකට. ඒ රටවල් වල ඒ ගානටත් ගන්න ගැට්ටිය ඉන්න නිසානේ මිලක් සේර කරලා තියෙන්නේ. නේ? ඒ රටවල් වල පොඩි වේදමක් ගිය වාහන අපේ රටට එනකොට 100 700 800 බදු ගාපුවාම වාහනේ මාර ගන්නවා. නේ? නිකන් හිතලා බලන්න. මේ ලෝකේ තියෙන්නේ හැම විටම ඒ සත්‍ය අගයද? නේද? පනවගත්ත අගයක් තියෙන්නේ. ඒක ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක පනවපෙ කර දන්නේ. මේවට මෙල ගන්න තක්සේරු කරන්න පටන් ගත්ත කෙනා අපි දන්නේ නැහැ. අපි දැන් මේක දන්නේ එයා කිව්වම මම බාර ගන්න කමිට. මම කිව්වම තව එක්කෙනෙක් බාර ගන්න. අර අන්ධයෝ ගමනක් යනවා වගේ වැඩක තමයි අපි යන්නේ. මේ ලෝකේ බොහෝ දේවල් පිළිබඳ අපිට තේරෙන්නේ තේරුම් ගත්ත දැනුමක් නෙමෙයි නේද? එකතු කරගත්ත දැනුමක්, අවුලගත්ත දැනුමක්, නිකන් බාරගත්ත දැනුමක් තියෙන්නේ. ඒවා එහෙමද කියලා ඇහුවොත් අපි ඉර වෙනවා. බලන්න මේ එකක් සම්බන්ධයෙන් නෙමෙයි ලෝකේ වටිනාකම් අපි තියන්නේ බඩු වලට විතරක් නෙමෙයි පුද්ගලයන් නේ, දරුවන්, සේවාවන්ට නේ, විවිධ පොළවේ භූමීන්ට මේ අප තබන සියලු තක්සේරු කරණයක් මතක තියාගන්න. එහි සත්‍යගය නෙමෙයි, සත්‍යගය නෙමෙයි ඒ අපි දන්නේ පැවටිච්චගය. ඒක ඒ ගන්න තමයි වටින්නේ කියලා අපි පිළිගත් අගය තුළ අස්ස තියෙනවා අපි පැවටිච්චගය නේ. දැන් මේක ඇත්තම ඇත්තයි කියලා හිතාගත්තම මොකද්ද වෙන ප්‍රශ්නේ? මේ ලෝකේ දේවල් අපෙන් අන්සතු වෙනවා. ඒකට හේතු සාධක මේ ලෝකයේ තුල ස්වභාවිකව හැදෙන්න තියෙනවා. මේ වීදුරුව කැඩෙන්න පුළුවන්. නේ? කොච්චර වටින උපකරණයක් වුණත් සමහරට වැටුණොත් කැඩෙන්න පුළුවන්. ඔයාලගේ ලක්ෂ ගණන් වටින වාහන කැපුණාම දඬනම් වෙනවා නේ? ඒක ආපහු පාවිච්චි කරන්න බැරි වෙනවා. ඔයාලගේ තියෙන ওই රන්දෙදී උපකරණ නැති වෙනවා, ෆෝන් නැති වෙනවා. මේවා නැති වෙන ස්වභාවයක් මේ ලෝකේ තියෙන්නේ. අනිත්‍යතාවය කියන කින්දා නේ? ඊළඟට මේ ශරීර වෙනස් වෙනවා. ඒකට ලෙඩ හැදෙනවා. අපිට හිතලා ඒ ලෙඩේ නැති කරන්න බෑ, කැන්සල් කරන්න බෑ. අපිට එහෙම කරන්න බෑ. මේ ශරීර වල පිළිකා හැදෙන්න පුළුවන්. මේ ශරීර වල වකුගඩු දිය වෙන්න පුළුවන් නේ? දැන් මේ රටේ හිටියත්, කොයි රටේ හිටියත් ලෙඩ හැදෙන්න තිබුණොත් ලෙඩ හැදෙනවා. මැරෙන්න තියෙනවා නම් මැරෙනවා. නේ? තුවාල වෙන්න තියෙනවා නම් තුවාල වෙනවා. දැන් මෙන්න මේ සාධක එක්ක අපි ගොඩාක් වටිනවා කියලා හිතාගත්තම මේවා වුණාම මොකද වෙන්නේ? ගොඩාක් පාඩුයි කියලා දැනෙනවා. එතකොට නේද ගොඩාක් දුක දැනෙන්නේ. නේ? ඔබට සේල් එකකට ගෙයලා ඒ කට්ටියට බණක් කියලා නිකන් ගන්න බෑ. අපි ගත්තත් ඔයාලට බෑ.
සෙල් එකට ගිහිල්ලා කියනවා මේවා ඔක්කොම පරමාණුනේ, මේවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝනනේ, ඒවට කිසිම අගයක් නැහැ කියලානේ අර විද්‍යාඥයත් කියලා තියෙන්නේ. ඒක දැන් ලෝකෙම පිළිගන්නේ කියන ඔයත් පිළිගන්නේ. ඕක නිකන් දෙන්න කිව්වම දෙන්නේ නැහනේ. අපි කියනවා බෞද්ධ විදිහට ඔය ඔක්කොම සතර මහා ධාතුනේ, ඔය ඔක්කොම සුද්ධාස්තකනේ, ඕවාගේ අපි ශූන්‍යයි කියලානේ බුදුහාමරෝ කියලා තියෙන්නේ. මේ සූත්‍ර, මේ පාඨයනේ මේ ධාතු මත්තකෝ නිස්සත්තු නිජීවෝ තුඤ්ඤෝ කියලා තියෙන්නේ. මුක්ත්ද මාත්‍යාවක නිකන් දෙන්න කිව්ව දෙයිද? හෑ කෑම පැකට් එකක්වත් එහෙම දෙයිද? නේ මේ රටේ මේ නිකන් ඇස් දෙක අරපුවාම පේන ඒවා බලන්න කල්ලි ගන්න දැන් තියෙනව නේද? හෑ තියෙනව නේද? එතකොට ඒ ඒ තැන් වලට ගියපුවාම ඒ නිසා ඔබ සතු ධනෙ දීලා තමයි බාණ්ඩ ගන්න වෙන්නේ. ඔබ සතු ධනෙ දීලා තමයි ඒ දේ ඔබ වෙත ලඟට ගන්න වෙන්නේ. ධනෙ දීලා ගත්තට ඔයාලා හිතන්නේපා ඒ ගානට මේක වටිනවා කියලා. ඔයාලා මේක තේරුම් ගන්න ඕනේ. ඒහි පක්ෂේරු වගේ උන් නිකන් දෙන්නේ නැති හින්දා මම දල්ලි දීලා ගත්තා. ඒකනේ ඇත්තනේ. එකක් තිය නිකන් දෙන්නේ නැති හින්දා මේක දල්ලි දීලා ගන්න උනා. නිසා මේකේ ඒ අපි ගෙවපු වටිනාකම ඒක සතුව නේ. මේකේ තියෙන්නේ උවමනාව, උවමනාවේ තියෙන මේ වැඩිකම මත තීරණය කරපු අගයන්. මේ ලෝකේ තියෙන හැම එකකම අගේ වැඩි නම් ඒ දුර්ලභින් ද නේද? බලන්නකෝ. එක්ක දුර්ලභින් ඉන්න එක්ක ඉල්ලුම වැඩි හින්දා මේ ලෝකේ තියෙන ඕනම වටිනාකමෙන් අඩු එක සුලබයි. එක්ක ඉල්ලුම අඩුයි. ඕනම වටිනාකම වැඩි එක මිල අඩු වුණා නම් ඒක ඉල්ලුම අඩු වෙලා. එහෙම නැත්නම් ඒ වැඩියෙන් හම්බෙලා නේ. එහෙනම් මේ මිල කියලා කියන්නේ අපි පිළිගන්න අගය. මේක පුද්ගලයන්ට එක 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 දේවල් වෙන්න පුළුවන්. මේක තනිකරම බොරුවක්. බොරුවක් වුණාට අපි මේක ඇත්තක් හැටියට බාර අරගෙන ඇත්තම ඇත්ත කියලා පිළිගන්නේ මේ නිවීම තුල පොඩි සිද්දේ දැනෙන දුක විශාලයි. එහෙනම් බුදුහාම දේශනා කළේ කියන නම් මේවට කියන්නේ ප්‍රශ්නයක් නේ. අදාළ ඒකට කියන මිනම ගෙවලා ඒවා ගන්න. ඒක එහෙම වෙනස් කරන්න බෑ. හැබැයි ඔබ තේරුම් ගැනීම තුලදී තේරුම් අරගෙන ඉන්න ඒක අගයෙන් සැබවි සැබෑගෙන් බිඳුව බව. එතකොට මේ කෝප් එක ගන්නට අවුලක් නෑ. පාඩුනේ කීයද? පාඩුනේ බිඳුවක්. නේ ඔබ ඔබ ඉතාලම හොදට මේක දන්නවනම් නේ ඔබට මේ පාඩුව දැනෙන්නේ බිඳුවයිනේ. ගාන ගියා වෙන්න පුළුවා. හැබැයි පාඩුව දැනෙන්නේ බිඳුවයි. පාඩුව දැනෙන්නේ බිඳුවයිනේ ලොකෝට එක දැනෙන්නේ. පාඩුව බිඳුවයි නම් අපිට හඳෙන්නේ නෑනේ. අපිට දුක හිතෙන්නේ නෑනේ. අපි මේ පිළිබඳ පශ්චාත්තාපයට පත් වෙන්නේ නෑනේ නේ. එහෙනම් බුදුහාමර කියන්නේ ඇත්ත තේරුම් අරගෙන ජීවත් වෙන්න. මේ සත්‍ය තේරුම් අරගෙන ජීවත් වුණාම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සත්‍ය තේරුම් ගත්තායට තිද්ද වෙන්නේ එකම ටික. දැන් බලන්න බුදුහාමරට ලෙඩ හැදිලා. නේ? උන්වහන්සේට අමනාප කට්ටිය ඉඳලා. උන්වහන්සේට නැති ප්‍රශ්න වලට නොකල වරද වලට චෝදනා කරලා. ඉස්ති දූෂකෙක් කිව්වා. හොරෙක් කියලා කිව්වා. නේ? මේ සමාජයේ දූෂණය කරපු සමාජයේ ප්‍රජාව වඳ කරපු චරිතයක් කිව්ව බුදුහාම. ඒ මිනිස්සු ඔක්කොම මාන කළා, ගෑනු ඔක්කොම කියලා. කාන්තාව ආව අභියෝග කරන දැන් මහා ප්‍රජාපති ගෞතමී දේවියෙක්ට භික්ෂුණි පැවිදිල්ලමින් ආවේ උද්ඝෝෂණයක් පිටකින් එකක්. එකම ඇඳුම ඇඳගෙන අර ජේවීපී කොහොමද? එකම ඇඳුම ඇඳගෙන එකම කතාව කියාගෙන විශාල පිරිසක් ඇවිල්ලා බුදුහාන්ට ඉල්ලීමක් කළා. ඒක උද්ඝෝෂණයක්. රටේම අවදාන දිනකට සිද්ධියක්. බුදුහාමට විරුද්ධව. නේ? බෑ කියද්දි බුදුහාරු දෙපාරක් තුන් පාරක් මේකට ගියේ නැහැ. අර උපවාසය කරාවා. නේ? ඒකට කිව්ව මේ යන්න බෑ අපිට. ඊළ මොනව කරන්නද? උපවාසය අපිට මේ ඉල්ලන එල්ලින් දෙන්න කියලා. එතන ඔත තියාගන්න. උන්වහන්සේටත් එහෙම හිතාගෙන නැතුව මේ ලෝකෙ වෙනස් වෙනවා මේ වගේ මේ වෙනස් වීම වෙන්න පුළුවන් කියලා හිතාගෙන නැති අයටත් ඇති අයටත් ජීවිත අත්දැකීම එකයි. ඒකේ තියෙන හතක්. විතක ලාභ, විතක අලාභ. විතක වාසි, විතක පාඩු. විතක සැප, විතක දුක. විතක කීර්ති ප්‍රශංසා, විතක අපකීර්ති නින්දා. නේ? මේවත් අපි කියන්නේ අටලෝ දාම ලෝකෙ හැබවින්න සිද්ධ වෙන ක්‍රියාවලිය අටක්. මේව සිද්ධ වෙන්න හේතු තියෙනවා. වැත්ත, ඒ කියන්නේ විතුණියානේ, අවුව, මේ ඍතු වෙනස් වීම නිසා හට ගන්න හේතු නිසා අපිට ලෙඩ හැදෙනවා, වගා පාඩු වෙනවා නේ? ඈ මේ සමාජට ගෙවල් දිරනවා, වාහන වලට ප්‍රශ්න වෙනවා. මේ විදිහට මේ සඳහා බුදුහාර හේතු පහක් කියලා තියෙනවා. නියාම ධර්ම පහක්. ඒ හේතු නිසා ලෝකයේ මිනිසුන්ට
තමාගේ අත්දැකීම් වලට අත්දැකීම් 8ක් නිරන්තරයෙන් ලැබෙනවා. හැම යෝගම එකකින් හතරකටයි එකඟ. මොනවටද එකඟ? ඕනතරම් ලාභ ලැබිච්චාවේ. මේ කීර්ති වසන්තා ලැබේවා. දෙන තරමක් සැප. මේවට සූදානම්. නේ? යසස කීව වස්තු සම්භාරයේ ඔබ ඒව බාර ගන්න ලෑස්ති. අනික්පත් එදුවේ කියලා උපමානයක්පත් එසේ වේ කියලා සැකයක්පත් එසේ විය හැකි කියලා පුංචි බලාපොරොත්තුවක්වත් ඉතුරු නැහැ නේද? එහෙම වෙන්නෙම නැති වෙයි කියලා තමයි හිතන්නේ. නමුත් මේ අතම වෙනවා. අතම වෙනවා. මට කියන්නේ මේ දෙකෙන් වැඩියෙන් වෙන්නේ මොකද්ද? ලාභ ලැබීම, කීර්ති ප්‍රශංසා, ඈ අවශ්‍යදී අවශ්‍ය වුණාට ලැබීම, සැපය. කියන එකයි පාඩු ලැබීම, අපකීර්තිය ආදී මේ නිന്ദා අපහාසයන් සමහර දේවල් අවශ්‍ය වෙනකොට ලබා ගන්න බැරි වීම ඊළඟට හිත අතෘප්තිමත් වෙන අත්දැකීම් ලැබීම. මේ දෙකෙන් ඔබට වඩාත් සුලභ මොනවාද? කොයි රටේ කොයි ලෝකෙ කොයි විදියට හිටියත් ඈ මේ ඔබ නොපතන පැත්ත. මේ ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති පැත්ත. ඒ හින්දා ඔබගේ ජීවිත අත්දැකීම් තුළ නිරන්තරයෙන්ම සිදුවෙන එක තමයි පිච්චාබංගක්. හිත අනින්න එක නෙමෙයි වෙන්නේ. නේ? ඔබ අකමැති එක තමයි වෙන්නේ. ඔබ හිතාමින් එක තමයි බැරි කරන්න බැරි වෙන්නේ. ඔබ හිතාන හිටපු විදිහට තමයි ඒක නොවුනේ. බලන්න මේක නෙමෙයිද ජීවිතයේ ඇත්තම ඇත්ත ප්‍රශ්නේ. ධනෙ තිබුණත් මේක මෙහෙම වෙනවා. මොකද ධනෙ තියෙද්දි හිතාගෙන ඉන්න එක වෙනස්. ධනෙ අඩුවෙන් තියෙනකොට හිතාගෙන ඉන්න එක වෙනස්. ධනෙ නැතුව තියෙනකොට හිතාගෙන ඉන්න එක වෙනස්. මේක හැම වෙලේම සාපේක්ෂයි. නේ? ඒ සිතුවිල්ල මත අපට මේ අත්දැකීමේ දුක දැනෙන එකයි හේතුව. ඔබට තේින්නේ විඳෙන්නේ නැති විදිහේ තේරුම් ගැනීමක් සිද්ධ කරමින්. ඒකට කියන්නේ යථාර්ථය දැනගන්න එක. නේ? ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔය වගේ වැරදියට තේරුම් ගියපු. මේ දකින්න බලන ඕනෑම කෙනෙක්ට දෙයකට. ඔබට මතක් වෙනව නේද අයිතිකාරය? මේ දරුවෝ කාගෙද හෙව්වොත් ඔබට මතක් වෙනවනේ කච්චි. හේ? මගේ, අරයාගේ, අයියාගේ, මල්ලිගේ, කොහොමෝමගේ නේ මේ බාණ්ඩ ඔබ මේ ලෝකේ දන්න සෑම බාණ්ඩකටම ඔබ දන්නවා ඒ අයිති කරගැනීමට විරියක්. එය දෙයෙන් මේ විදිහට අයිති කරගන්න පුළුවන් කියලා ඔබ ක්‍රමයක් දන්නවා. සමහර ඒවා මුදල් ගෙවල වෙන්න ඇති. සමහර ඒවා දායාද හැටියට හම්බෙලා වෙන්න ඇති. තව සමහරක් ඒවා එහි මොකක් හරි මේ ඇප්ලිකේෂන් එකක මොකක් හරි ෆෝරම එක ඔබේ නම සටහන් වුණාම වෙන්න ඇති. දැන් ඔප්පුව කියන්නේ බර්ත් සර්ටිෆිකට් එක කියන්නේ නේ විවාහ සාසිකය කියන්නේ ඒකේ තියෙනවා නම් ඒ අදාළ නම්ගම් ඒ කට්ටියට අයිති කියලා කියන ලියකේ වෙල්ලක් නේ. ඔප්පුව කියන්නේත් එහෙම එකක් නේ. වාහනේට තියෙනවා නම් මොකක් හරි පොතක් හරි චිප් එකක් හරි ඒකත් එහෙම එකක් නෙමෙයි. නේ? මේ ලෝකේ විවිධදී අපට අත්පත් කරගත හැකි කියලා අපේ පිළිගැනීමක් තියෙනවා. නිකන් අපේ තීරණයක් තියෙනවා. අපේ තේරුම් ගැනීමක් තියෙනවා නේද? මේ ලෝකේ හැම දෙයක් කරනම මේකට අපි කියන්නේ ආත්ම සංඥාව. ආත්ම සංඥාව කියලා කියන්නේ එයට අයිතිකරුවෙක් ඉන්නවා මටත් ඕන නම් ඒක අයිති කරගන්න මගේ කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ අපි දන්න ඔක්කොම ක්‍රම අප විසින් සම්මත කරගන්නාද ක්‍රම මිසක් ඒ කිසිම ක්‍රමයකට අප දෙන අන පිළිපදින බාණ්ඩ බවට ඒ බාණ්ඩපත් කරව ගන්න බෑ. අවලෝලම් මේ ඊටම විකුණන්න. දැන් මේ ඊට මේ අධිකාරය අපි තිබුණ රිමාත්මය කියලා. මේක අපි විකුණනවා කියලා මෙයාට මේ ඊටම කලින් නලින් මහත්තයා කිව්ව ටික අහහා ඉඳලා දැන් මෙයා කිව්ව ටික අහන්න පටන් ගන්නවා. අපේ දැනුමට විතරයි නේද කොල්ල කෑල්ල. ඒක නිකම් කොල්ල කෑල්ලක් නිසා මේක පොඟනවා නම් ඒ වැස්සම. මේක වේලෙනවා නම් ඒ පායපුවාම. මේක මොනවා හරි වෙනවා නම් ඒකට තියෙනවා හේතු ටිකක්. මිසක් අපි හිතන පතන කල්පනා කරන බලාපොරොත්තු වෙන අපි හොඳයි කියලා කල්පනා කරන එකට මේක වෙන්නේ නැහැ නේද? එකක්වත් වෙන්නේ නැහැ නේ? අපි නම් පුද්ගලයන්. ලියකියවිලි වල තියෙනවා නෝනමගේ මම මේ මාත්‍යාගේ කියලා. හැබැයි ක්‍රියාකාරීත්වයෙන් ඔයාලට පුළුවන් ද යාලට ලෙඩ හැදෙන්නේ නැති කරන්? ඔයාලට පුළුවන් ද යාලට ඔයාලට උණු තියෙ හිතවත් ඔච්චර අමාරු වැඩක්ද නේ? ඔව් කිසිම කෙනෙක්ට තමන්ගේ දරුවාව තමන්ට ඕන විදිහට හිතවන්න බෑනේ. කොච්චර වල උත්සාහ කරනවද ඒ ආකෘතිය හදන්න. නමුත් ඒවා එහෙම නෑනේ. එහෙම කරන්න බෑ. නිසා මේ අපි දන්න සියලු අයිති කරගත හැකි ක්‍රමයන් කියන ඒවා මේ සම්මත සමාජයේ විසින් සම්මත කරගන්න දෙයක් මිසක් එය සත්‍ය අයිති කරගැනීමේ ක්‍රමය නෙමෙයි.
මේ ලෝකෙ කිසිම එකක් කිසිවෙකුගේ ක්‍රියා මේ සිතුවිලි බලාපොරොත්තුවකට වැඩ කරන්නේ නැහැ. ඔබ හොඳින් හිතුවොත් ඔබේ ශරීරයවත් ඔබ යන පිළිගන්නේ නේ. නේ? ආපු කොණ්ඩේ ඕන විදිහට කපන්න පුළුවන්. ඕන විදිහට පාට කරන්න පුළුවන්. හැබැයි කොණ්ඩේ කියන එකේ ක්‍රියාකාරීත්වය ඒක නෙමෙයි. එළියට වැමිනීම. ඒකට ඔබට බලපෑම් කළ හැකි. මේක ටික 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 එළියට වැවෙන එකයි කොණ්ඩේ කියන එකේ ක්‍රියාකාරීත්වය. ඔබට මොකුත් කළ හැකි. ඔබට ඕන දෙයක් ඕනම කන්න පුළුවන්. හැබැයි ආහාර ජීර්ණ පද්ධති ක්‍රියාවලියේ දීර්ණය. ඔබට පුළුවන් ඕන කොලිටියෙන් දිරවන්න. ඒව ඒකට ඕන විදිහට වෙනවා මිසක් ඔබට බෑ නේද? ඒ එකකටවත් ඇඟිලි ගන්න බෑ. නේ? ඔබට පුළුවන් ද ඔබට ඕන කෑල්ල විතරක් ඕන ගන්නට වැඩින්න හදන්න. එහෙම පුළුවන් නම් මේවට මේකප් කරනවද? එහෙම පුළුවන් නම් ඔයාලා මේවට ඇඳුම් ආයතන වලින් හැඩතල වෙනස් කරනවද? ඈ? එහෙම බැරි හින්දා නේද ඔයාලා වෙනත් උපක්‍රමයක් දැම්ම තෝරගන්න තියෙන්නේ. බලන්නකෝ මේ සිරුරේ ලෙඩක් ඇදුනම ඔබට පුළුවන් ලෙඩේ නැති කරන්න. ඔබට පුළුවන්ද මේ සිරුරට කුසගින්නක් තාම කුසගින්න නැති වේවා කිව්වම නැති කරන්න? බඩගිනි දැනෙන්නේ නැතිව ඉන්න ටික වෙලාවක් වත් දෙන්න කිව්වට අහනවද? එහෙම අහන්නේ නේ. ඒ කියන්නේ අනාත්මතාවය. මේ ලෝකෙ හැම දෙයක්ම වැඩ කරන විදිහක් තියෙනවා. මේ මල් පිපෙන්නේ හැම විදිහක් තියෙනවා. මේ ලෝකේ මහ පොළවේ ක්‍රියාකාරීත්වයට අහසේ වහින එකට විදියක් තියෙනවා. ඒ විදිහලට ඒවා ඉබේ සිද්ධ වෙනවා. කවුරුත් මේක කරවන්නේ නැහැ. ඔබේ ජීවිතයේ ක්‍රියාත්මක වෙන විදියක් තියෙනවා. ඔබේ ශරීරයේ ක්‍රියාත්මක වෙන වයසට යන දුර්වල වෙන ඒවට බලපාන හේතු ටිකක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වයට අපි ඇඟිලි ගහන්න බෑ. නමුත් අපි මේවා ආත්මීයයි හිතාගෙන අපි විවිධ යෝජනා, විවිධ අනකිරීම්, විවිධ සිතුවිලි, විවිධ අපේක්ෂා මේ අපේ යනට කීකරු නොමැති දේවල් පිළිබඳ හිතාගෙන ඉන්නවා. දරුවෝ ගැන ඔයාලා එහෙම හිතාගෙන ඉන්නවා. බිරිඳ ස්වාමියා ගැන එහෙම හිතාගෙන ඉන්නවා නේ. ඔව්. කාර්යාලය ගැන එහෙම හිතාගෙන ඉන්නවා. මේ යාළු මිත්‍රයෝ ගැන එහෙම මගේ යාළුවනේ, අපේ නෝනානේ, අපේ මහත්තයානේ, මගේ පුතානේ නේ, අපේ රටනේ. මෙහෙම වෙයි, මෙහෙම වෙයි, මෙහෙම කියේ කියලා ඔබ මං කිව්වනේ දැන් මං කිව්ව එකේ අහනවනේ කියලා මේ හිතාගෙන ඉන්නේවා. එහෙමම ඉතු වෙන්නේ නැහැ නේද? ඈ? එහෙමම ඉතු වෙන්නේ නැහැ නේද? දැන් ඔබ හිතන්නකෝ ඔබ කවුරුත් දන්නවද ඔබ කාට හරි මොකක් හරි දරුණු රෝගයක් හැදුනොත් ඒ හැදේවි කියලා මීට කලින් මෙතන ඉන්න විවාහයට පස් වෙච්ච ආපිටම කෙනෙකුට පිළිකාවක් හැදිලා කියන තව ඉස්සරහට හැදෙන්න ඉඩ තියෙනවා කියන වකුගඩු දෙවෙනා කියන ඒක දැනගෙනද විවාහ වුනේ? දැන් මේ සිද්ධියේ ඉඳලා ඔබ පෑන් කරපු අවුරුදු 20ත් එක අනාගතයේ අදහසට මොකද්ද වෙනව නේද? ඒකට මේ දුක කියන්නේ. ඒකට මේ දර අසතුට කියන්නේ. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වැරදි තේරුම් ගැනීම කිහිපය ඔබ නිවැරදි තේරුම් ගැනීමට පරිවර්තනය කරගත හැකි නම් නේද? ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න මේ පුංචි දරුවෝ හැදෙමින් වැඩෙමින් ලොකු වෙමින් ආවම ඔවුන් ඔවුන්ට අවශ්‍ය දේ කරනවා. ඔවුන්ට අදාළ සිතුවිලි වලට ඔවුන් වැඩ කරනවා. ඔබට ඒකට මුකුත් ලොකුවට කරන්න මේ රටේ ඇතිද නීතියෙන්වත් බෑනේ. ඈ? මේ ඔවුන් අපිට සලකයිද නැද්ද අපි දන්නේ. ඒක උන්ට උන්ගේ හිතට වැටෙන අදහස් එක්ක තමයි සෙදින අපිට ඒක ගැන මොකද හිතන්න බෑ. මේ ඉන්න ස්වාමීව මහත්වය මේ ඉන්න යාළු මිත්‍රය හිතවතුන් මොන මොහොතේ මොන විදිහට ප්‍රතිචාර දක්වයි දැන් ඒක උන්ට ඒ වෙලාවේ හිතෙන එකට අනුව තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් එකක්වත් ඔබ මෙසේ සිදු වේවි මෙසේ සිදු කරගත හැකි කියලා උපමානයක අනුමානයක ඉඳපන්. ඔය ඕන එකක් අවුල් විය හැකි කියන තැන හිතලයි. අවුල් විය හැකි කියන තැන එහෙම වුණොත් කරන්න දෙයක් උිතලා තියෙනවා. එහෙම වුණොත් කරන්න දෙයක් තෝරන්න හිතලා තියන්නේ. එතකොට අරක ඔබ අපේක්ෂා කළ දෙයක් ඉටුවීමක් නේ. දුක හිතෙයිද? අපේක්ෂා කළ දෙයක් ඉටුවීමක් වුණොත් අපේක්ෂා නොකළ දෙයක් සිද්ධ වුණා තරම් දුක දැනෙයිද? දැන් බුදුදහමේ අවසානට කියන්නේ මෙන්න මේක. ඔය මං කිව්වේ ධර්මයේ තියෙන එක වචනයක් පිළිබඳ විස්තරයක්. අවිද්‍යාව කියන වචනේ. ලෝකයේ හැබවින්ම පවතින ස්වභාවය නැතුව වැරදියට තේරුම් ගැනීම. නিত্য සුන්දර සුතාත්ම කියන වැරදි තේරුම් ගැනීමකින් යුක්තව කටයුතු කිරීම. මත ගොඩ නැගෙනවා විශාල බලාපොරොත්තු. මත ගොඩ නැගෙනවා විශාල බලාපොරොත්තු. ඒකෙන් අපිට එච්චරක් වටින අයිති කරගැනීමට හැකියාව තිබෙන අයිති කරගැනීමෙන් සැප ලැබෙන වස්තු පුද්ගලයන් ලෝකයේ සිටී කියලානේ දැනෙන්නේ. දැන් මේ අවිද්‍යාව කියන එක නැත්නම් මේ වැරදි දත්ත සමුදාය කියන එක ආවම නේ
එතකොට ඔබ නිකම්ම මොකද කරන්නේ? එච්චරක් වටින අයිති කර ගැනීමට හැකියාව තියෙන අයිති කර ගැනීම ගත්තොත් සැප ලැබෙන එය අයිති කර ගැනීමට උත්සාහ කරන්න පටන් ගන්න. මෙන්න මේ පිටුවිල්ලට කියන්නේ තෘෂ්ණාව. මේ ඇති වෙන හැඟීමට කියන්නේ අන්න ඒ හිඳ තමයි විවිධ විවිධ යථාර්ථ සිදුවීම්, සත්‍ය සිදුවීම්, සැබවින්ම අත්දකින්න පුළුවන් සිදුවීම් සිද්ධ වෙද්දී ඔබට දුක දැනෙනවා. මතක තියාගන්න, ලෙඩ හැදෙන හැම විටම දුක නෑ නේද? ඈ හිතන්නකො මේ ඔයා ඔබ පාසල් යන වයසට මතක් කරගන්නකො. පාසලේ අමාරු ප්‍රශ්න පත්‍රයක් වගේ තියෙන දවසක ලෙඩ හැදෙනකො. දුකද සතුටද? ඈ හැඬුවද අයියෝ කියලා. නෑ නේද? ඔය වගේ ගුටි කන්න වෙන ගමනක් යන්න තිබ්බනම් එහෙම ඒ වගේ දවසක යන්න බැරි වෙන්න, යාළුවෝ කතා කරද්දී යන්න බැරි වෙන්න දුක වුණොත් මේ ලෙඩ වුණොත් එහෙම දුකද? ඈ නෑ නේද? බලන්නකො. එකම මට්ටමට රෝගයට විලාස ඔබට හිත දෙන්නේ මෙහෙම එකක් වුණොත් ප්‍රයිස් ගිවින් එක. ක්‍රීඩා උත්සවයේ එහෙම නැත්නම් පාටියක්. අන්න ඒකට යන්න බැරි වෙන්න ලෙඩේ බලපෑවොත් කොහොමද දැනෙන්නේ? එතකොට දුකයි නේද? එකම මට්ටමට ලෙඩේ තියෙන්නේ. දැන් මේ දුකක් නා සැපක් සතුටක් උනේ මොකෙන්ද? මේ සිදුවීම නිසා ඔබේ හිතුවිලි බිඳී යාමක් වුණාද නැද්ද කියන එක. නේ? මේ සිතුවිල්ල නිසා ඔබ හිතාන හිතේ එකක් කරන්න බැරි වුණාද නැද්ද කියන එක නේද දුකට හේතු. අරන හිතාන හිතේ එකට කියන්නේ තෘෂ්ණාව. කියන්නේ ධර්මයේ තෘෂ්ණාව කියන එකට ඔබ භාවිත කරන වචන ගොඩක් තියෙනවා. ආදරය කියලා. වගකීම කියලා. නේ? ආසාවන් කියලා. සමහරට ඉලක්කයන් කියලා. නේ? බලාපොරොත්තු කියලා. ඒක එහෙම තමයි මම plan කරලා තියෙන්නේ කියලා ඔබ මේ කියන උගක් හේවක තියෙන්නේ ධර්මයේ තෘෂ්ණාව කියලා වචනෙන් කියන්න හදන කතාව. එතකොට ඒ හිතේ තියෙන වගකීම, ආසාව, උමනාව, කැමැත්ත, ලෝභකම, ආදරේ වගේ එක නේ? මම මේක මෙහෙම කළොත් හොඳයි කියලා ඔයාලට හිතිලා තියෙන එක දෙනවනේ. ආන් ඒක මේ ලෝකයේ අනිත්‍යතාවය කියන යථාර්ථ සිදුවීම නිසා බිඳෙනවා. මේ ලෝකේ අපිට අවශ්‍ය දේ විදිහට ලෝකේ plan කරන්න බැරි හින්දා ඒකට ලැබෙන හේතු සම්පත්තන ඒක වෙනස් වෙන අනාත්මතාවය හින්දා ඒ අර plan බිඳෙනවා. ආන් ඒව තමයි දුක කියලා කියන්නේ. මේක හොඳට හිතලා බලන්නකො. අපේ හිත මිතුරෙක් අමනාප වීමේදී අපට දුක දැනෙන්නේ අපි ඔහු සමග කොතෙක් මිත්‍රව මේ මොහොතේ හිටියාද කියන එක. අපිට එහෙම කල්පනාවක් නැති වෙලාවට යාළුවෙක් මැරුණ කිව්වත් එච්චර අපසට් එකක් යන්නේ නැහැ. අපි අතෑරපු යාළුවෙක් මැරුණ කිව්වට අපිට අපසට් එකක් යන්නේ නැහැ. හැබැයි අපිට අත්‍යවශ්‍ය කරපු කෙනෙක් තුවාල වුණා කිව්වත් ඊට වඩා දැනෙන්න පුළුවන්. නේ? දැන් ඔබට අත්‍යවශ්‍ය කරලා ඉන්න කෙනෙක්ගේ දුරකථන ඇමතුමේ ඔබ ගත්තී ඔහු ආන්සර් නොකරන එකත් ඊට වඩා දුක දැනෙන්න පුළුවන්. ඇයි ඒ? බලාපොරොත්තු ගිනියාමක් සිදු වෙන නිසා. එහෙනම් මතක තියාගන්න මේ අවිද්‍යාව කියන එක නැත්තම් වැරදි තොරතුරු සමුදායක් ඔබ තුල තියෙන එකකින් හැම වෙලේම වෙන්නේ විඳින බලාපොරොත්තු ඇති වෙනවා. මොකද යථාර්ථයේද පටහැනි දැනුමක් තමයි ඔබේ ඔළුවට මේ දෙවුණුයි කියන ලෝකයේ එවන දත්තවල තියෙන්නේ. දෙවුණුයි කියන ලෝකයේ එවන විවිධාකාරයේ ස්වභාවයන් අපි මේකප් එක වෙන්නත් පුළුවන්. ඈ ඖෂධීය ප්‍රතිකාර පිළිබඳ හඳුන්වන එක වෙන්නත් පුළුවන්. බාහන්න පිළිබඳ වුන් විකුණද්ද කියන කතා ටික වෙන්නත් පුළුවන්. ඇත්ත කියනවාද? නෑ වුන් අපිව රවට්ටනවා. අපි හොඳටම රවට්ටිනවා. දැන් අපි වුන් රවට්ටනකන් ඉන්නෙත් නැතුව බලෙන් ඉල්ල රවට්ටනවා. ඒ තරමට මේක දැන් පුරුදු වෙලා තියෙන්නේ. නේ? ඒ නිසා ඔබ තරුණ කණ්ඩායමක් හැටියට බලන්න මොකද්ද මේ ලෝකේ ඇත්තටම තියෙන තොරතුරු කියලා බලන්න. ඇත්තටම ලෝකේ දේවල් වල ඇත්ත తත්ව මොකද්ද කියලා බලන්න. ඔබට මේ ලෝකයේ පිළිමොඳේ වැරදි තොරතුරු ටිකක් ඔළුවට එන්න බලපාපු ඔබ තුළ තියෙන දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි ඔබ මොකොත් හොයලා බලලා පිළිගන්න කැත්තේ නෙමෙයි නේද? යාළුවා කියන එක අහලා නිකන් ආවට බලලා ඔව් වගේ දන්නොත් යාළුවා ගැන විශ්වාසයෙන් පිළිගන්නව නේද? ඈ අම්මගෙන විශ්වාසයෙන් පිළිගන්නව නේද? අර වෙළඳ දැන්වීමේ හිතපු චරිතවල මොකක්කෝ ඔවුන්ගේ ප්‍රසන්ටේෂන් එකේ දක්ෂතාවයේ සාධකයක් කරගෙන ඔබ පිළිගන්නව නේද? ඈ ඒකේ නිකන් අර ලොකු ගානක් දාලා ඒක කබල පොඩි ගානක් දාපුවාම ඒකටත් අහු වෙනව නේද? ඈ බලන්න මේ තොරතුරු සොයා බැලීමක්, පර්යේෂණය කිරීමක්, ගවේෂණය කිරීමක් ඇත්තම ඇත්තද මේ කියන කතාව කියලා හොයලා බලන්නේ නැතුව පොත්වල තිබිච්ච ඒවා එහෙම් පිටින් ගිල්ලව යාළු මිත්‍රයෝ හිතවතුන් අම්මා තාත්තා ගෙන්දලා ජනමාධ්‍ය මේ විවිධ දේ තුලින් ඔබට එකතු කරන ලද දැනුම ඔබ
එහෙන් පිටින්ම බාරගත්තනේ. ඒ ඒ වගේ තමයි කියලා තියෙන්නේ මේ මහා සාරවත් දේවල් ගැන. ඒව තමයි ඇති කරලා තියෙන්නේ මහා සාරවත් දේවල් ඉෂ්ට කරගත්තම සැප ලැබෙනවා ඒ නිසා අත්පත් කරගන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. නේ? මලක තියාගන්න මෙන්න මේක තිබෙනතුරු ඔබ මේ ප්‍රශ්නේ විසඳගන්නේ. මොකක්ද දුර්වලකම? සොයලා බලලා නෙමෙයි ආසාව මත සමහර දේවල් පිළිගන්නවා, විශ්වාසය මත සමහර දේවල් පිළිගන්නවා, ගරුත්වයට සමහර දේවල් පිළිගන්නවා, මෝඩකමට සමහර දේවල් පිළිගන්නවා, බයට සමහර දේවල් පිළිගන්නවා. නේ? මේක සත්‍ය තේරුම් ගන්න හොඳ ක්‍රමවේදයක් නෙමෙයි. කාලාම සූත්‍රය කියන්නේ මේ. කාලාම සූත්‍රය කියන දේශනාව කියන්නේ ගුරුවරයා කිව්වට ඒ සාධකයක් අරගෙන පිළිගන්න එපා. පාරම්පරික වාවට ඒ තමයි හරිම මතය කියලා පිළිගන්න යන්න එපා. මෙහෙම කියන කරුණු 10 න් තියෙන්නේ අනුන් සපේන දත්ත විශ්වාස කරලා ඔබ තීරණ ගන්න එපා. ඔබට දත්ත ගවේෂණයක් සිද්ධ කරන්න කියලා කියනවා. ඒ මේක කරන්න වෙන්නේ නැවත ඔබ දන්න දේ හරිද වැරදිද, ඔබ තේරුම් ගන්න තියෙන ඉදී හරිද වැරදිද කියලා අවන්ත චරිතයක් වෙලා නිරීක්ෂණය කිරීම පටන් ගන්න. නේ? ලොකුම ප්‍රශ්නේ තමයි ඔය එකතු කරගත්ත දැනුමින්දයි දුක දැනෙන්නේ. ඔබ එපා කියන අත්දැකීම ඔබට අත්පත් වෙන ඔය එකතු කරගත්ත දැනුමින්. ඔය එකතු කරගත්ත දැනුමින් තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. ආසාවන් ලෝභකන්නේ ඔය තියෙන දැනුමින් තමයි තරහ යන්නේ. ඔබට තරහ යනවා නම් ඒ තරහ යන්නේ ඇයි බලන්න? ඒ චරිතවලින් ඒ අවස්ථාවලදී ඒ වෙලාවට ලැබෙවි කියලා හිතපු යම ප්‍රතිචාරය කිව්ව වැඩ ඒ විදිහටම පුණ්‍ය නැතියකට නේද වැඩිපුරම අපිට තරහ යන්නේ. මේක පුද්ගලයන් සම්බන්ධයෙන් කාර්යභාරයන් සම්බන්ධයෙන් එන තරහ වෙන මොකුත් පදනම් කරගෙන ඉන්නේ නේ. ඒ තරහේන එකම හේතුව මේ හිතේ තියෙන සිතුවිල්ල. නේ? ඒර මේ වෙන ඔබ ඔයගේ ඔය දැනුම ඉරිසියාවට බලපාන. ඇයි? මේ ගානට තිබ්බම තමයි සැප මට එච්චර නෑ හරුත තියෙනවා. එයාට තියෙනවා නේ? ඉරිසියාව වෙන්නේ එහෙමනේ. මේක මාන්නයකට බලපානවා. අනිත් කාටවත් නෑ මේ බලන්න මට තියෙනවා මම තමයි දැන් හොඳම ලොකුම ප්‍රබලම කෙනා. මේ එකක්වත් ඔබට මෙලව පරලොව හිතසුව පිණිස පවතින්නේ. ඔබ කර්මය විශ්වාස කරනවා ඇතිනේ. නේ? මේ සිතුවිලි වලින් ඔබ හිතත් ඇති වෙන්නේ පව්. මේ තෘෂ්ණාව මාන්නේ මේ ද්වේෂයෙන් යුක්ත ඔබ තනිය හිතන්න වෙනවනේ. ඒ හිතද්දී ඔබට ඇති වෙන කර්ම අපායනේවා, නිරේපුදිනේවා, මනුලව ඇතුලේ දුක් විඳින ආත්මභාවල අත්දැකීම් විදිහට ලැබෙනේවා. නේ? මේ සේවල් මූලික හිතේ තියාගෙන කතා කළොත් ඒ කතා කිරීම වලින් සිද්ධ වෙන්නේ අනිත් අය රිදෙන්න කතා කරන්න වෙනවා. පරුස වචන අපහාසා මේවා තමයි ඔබට කියන්න වෙන්නේ. නේ? ඒ දේවල් තුලින් සිද්ධ වෙන්නේ පව්. ඒවා එක්ක බොරු, කේලම්, පරුස වචන, හිස් වචන වලට වැටෙනවා. ඒ දේවල් වලින් ක්‍රියාත්මක කළොත් එක්ක කාම රාගය, එක්ක කාම මිත්‍යාචාරය, එහෙම නැත්නම් හොරකම්, එහෙම නැත්නම් සත්පුරාතමය. බලන්න මේ ඔබගේ දැනුමේ වරද නිසා හටගන්න මනෝභාවයන් තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයන් තුල අත්පත් වෙන්නේ ඔබ අකමැති අත්දැකීම්. දුකමයි, පීඩණයමයි. මේ ධනෙ තියෙන ඔබ දුප්පත් වෙලා උපදින දේවල්, මේ සැප තියෙන ඔබ මහා දුක්ඛිත වෙලා උපදින දේවල් තමයි ඔබ අත්පත් කරගන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න, සතුට ලබන්න බීපුවාම වෙන්නේ බීපු හින්න මොලේ අවුල් යන එක. ඒක මේ ජීවිතය ඇතුළත් වෙනවා. එහි ඵලයක් හැටියට නරක ආත්මික, තිරස්කාර ආත්මික උපදින්නත් වෙනවා. නේ? සරහායනයක වීරකමක් කියලා හිතලා ඔක්කොටම ගන්න බලන්න කියපුවාම තව ඒ වගේ ශක්තිය තියෙන කෙනෙක් අනිත් පැත්තට ගාමුදා වරු මැරෙන්න වෙනවා. ඔය ඕන තරම් මැරෙවුන්ගේ ජීවිත අපි දකින්නේ නේ. එහෙනම් මම කියන්නේ මේ සිදුවීම ඔබට හානි කළ අත්දැකීමක්මයි ඉන්නේ. ලෝභකමට සීමාවක් නැතුව නේක්ඩේ කරන්න කියපුවාම එක්කෝ ණය බරින් අපි පීඩනය වෙලා දකින්නවා, එක්කෝ ලෙඩ රෝග හැදෙන මොනවා හරි වුරුද්දක් ඇති වෙනවනේ. බලන්නකො. ආන් ඒ ඉඳා ඔබ මේක විසඳා ගන්න පොඩ්ඩක් බලන්න. මේ මේක විසඳා ගන්න තියෙන්නේ යනි පරිශ්‍රණය කෙරෙහි. මං ඇවිල්ලා ගලේ ඔයාලා අවුල් කරපු එක. මෙතෙක් කල් එකතු කරගෙන තියෙන ඔයාලා පෙට්ටියකට බඩු. අනිත්‍යාලෝ හොඳයි කියකියා දීපුවා. අම්මා තාත්තා හොඳයි කියකියා දීපුවා. ඈ නොයෙක් විට ඔබට හොඳයි කියලා ඔබ දැකලා හිතලා ගත්තුවා. පෙට්ටියක ලොකු බඩු ගොඩක් මේ ජීවිතය ඇතුලේ එකතු කරගත්ත ඔබේ ඔළුවේ දැනුම හැටියට තියෙනවා. මං ඇවිල්ලා කිව්වේ ඕකේ බෝම්බ තිබිය හැකියි.
ඕකේ මේ රටේ හැටියට නීති විරෝධී අවුරුදු 10ක් 15ක් කෙරේ යන්න වෙන ඒවා තියෙන්න පුළුවන්. ඕකේ විවිධාකාරයේ රෝගාබාධ ඇති වෙන කෑම බීම, විවිධාකාරයේ රෝගාබාධ ඇති වෙන ශෝෂණයට බලපාන විවිධ දේවල් ඔක තියෙනවා. මම මේ කියලා තියන්නේ ඒ පෙට්ටිය සුවර් නෑ කියලා. ඔයාලා එකතු කරගත්ත දැනුම තියෙන ඒ මල්ල ඒ පෙට්ටිය මහා ප්‍රශ්න කොටක් ඔබට ඇති විය හැකි භයානකකමක් තියෙනවා කියන්නේ. මොලේ නැති මිනිස්සු ඔය දිවිච්චාවේ කියලා ඔය කරබන් ඉඳලා ඩෝන් ගාලා බෝම්බයක් පුපුරලා මැරෙයි. ඈ එහෙම නැත්නම් ඒකේ තියෙන මොකක් හරි ගණන් ගන්න තියෙන ඉඳලා හදිසි වැටලීමකදී ඒක අහුවෙලා හිරේ යයි. මොලේ නැති මිනිස්සු. ඈ එහෙම නැත්නම් ඔය දිවිච්චාවේ කියලා වම් ඉඳලා ඒකේ මොකක් හරි එකක් රත් වෙලා ලිය වෙලා ඒක මේ පරිසරයේ ගිහිල්ලා ඒ උෂ්ම ගැනීම කරලා මැරෙයි. මෝඩ ගැටේ ඒක කිසිම මුකුත් කරන්නේ නැහැ. ඔය කවුරු කිව්වක් කමන්නේ ඔය ඉන්නවා කියලා ඉඳී. හැබැයි බුද්ධිමතුන් ඉන්නවනේ. බුද්ධිමතුන් ඉන්නවනම් මේ පෙට්ටියම ඈතට ගිහිල්ලා හලන. හලලා එක එක බලලා ප්‍රශ්න නැති ඒවා විතරක් එකතු කරගන්න, ප්‍රශ්න තියෙනවා වාගේ දැන්න ඔක්කොම අයින් කරන්න. ප්‍රශ්නයක් නැති ඒවා විතරක් බය නැතුව එකතු කරගන්න. ඊට පස්සේ සුවර්ණි විශ්වාසයිනේ. ඒ විශ්වාසයෙන් බය නැතුව ඉන්න පුළුවන් නේ. එහෙනම් ඔබ මේ ලෝකේ මේ දක්වා එකතු කරන ලද දැනුම නැවත ගවේෂණය කරමින් ඇත්තද නැත්තද කියලා බලන පර්යේෂණයක් කියනවා. බුද්ධ දේශනාවේ උගන්වන සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ භාවනාව වඩන්න හොඳයි පොඩි උනොත් අවුරුදු 7 කට්ටි රහත් වෙලා තියෙන ඉඳන් ඒ භාවනාව වඩන්න හොඳයි තරුණ කට්ටියක් ඒ භාවනාව වඩන්න හොඳයි වයස කට්ටියක් මේකට වයස් ભેදයක් නැහැ මොකද මේ ඇත්ත තේරුම් ගන්නනේ තියෙන්නේ රැවටි සිටින කාලේ වැඩි වෙන තරමට හානි වැඩි ඒ රැවටිම අත්තරගෙන ඒකේම භාවිතා කරනාම හානි අපි එනිසා ඔබ තරුණය හැටියට සුදුසු ඔය තරුණ වයස තුල ඔය ශක්තිය තියෙන වයස තුල මාරුවෙන් මාරුවට ඇති නෝනට පුළුවන් දෙකටම දරුව බලා ගන්න මාත්‍ය වැඩ මේ මේ කටයුත්ත කරගන්නට පරිශ්‍රණයකට ගිහිල්ලා සාමෙන් තේරුම් ගන්න එන්නක මාත්‍යට පුළුවන් මේ දරුව ගන්න කටයුතු දෙක කරගෙන දවස් දෙක තුනක් මේක සදාහා නෝනට අවස්ථාව දින මේක බෙදාගෙන ඔයාලා සහයෝගයෙන් සතිපට්ඨානය තුල තියෙන මේ ගැඹුරු පරිශ්‍රණය හරි සරල අභ්‍යාස වලින් තේරුම් ගන්න තියෙනවා අන්නේ සඳහා ඔබ යොමු වෙන්න කියන මතක් කිරීම අපි සිද්ධ කරනවා සතුට ලබන්න පුළුවන්නේ බිඳෙන්නේ නැති බලාපොරොත්තු ඇති වුණොත් බලාපොරොත්තු බිඳින්න වුණොත් කියන්නේ ලෝකේ යථාර්ථයේ හැමෝමේ බිඳින්නේ නැති බලාපොරොත්තු නම් ඇති වෙන්න ඕනේ ලෝකේ ඇත්ත තත්ත්ව කලින් දැනගෙන ඉන්න ඕනේ ලෝකේ සැබෑ සදවිතු මේ මේ අපිට පුළුවන් මේ කාලගුණ වාර්තාවේ වෙදයෙන් එත අනිත් එන් අනිත් වෙන්නේ මොනවද කියලා ප්ලෑන් එක දැනගන්න. මේක කවුරු හරි දැන දන්නේ නැතුව අවුරුදු උත්සවයක් සංවිධානය කරගෙන හිට. ඒ දන්නේ නැති කෙනාට දැන් හිට වැහපුවම දැනෙන්නේ කොහොමද? ඈ? ඒ දන්නේ නැති කෙනාට හිට වැහපුවම දැනෙන්නේ මොකද්ද? මුළු ලෝකෙම කඩාවැටෙනවා වගේ වැඩක් නේද? හැබැයි කෙනෙක් දැනගෙන නිවාඩු දවසක් නැති හින්දා හිට දාගන්නවා ඒක. එතකොට විටින් විට වහින වෙලාවට පැත්තකට වෙලා ඉඳලා වහින් නැති වෙලාවෙ පුළුවන් විදියට දෙල්ලන් ටික කරලා යනවා මිස එදාට වැස්සට අවුලක් යන්නේ නැහැ නේද? ඇයි ඒ? වහින බව දැනගෙන වැස්සට අවශ්‍ය උපකරණ ආදී අරගෙන ඒ සඳහා අවශ්‍ය දේවල් සැලසුම් කළ නිසා. එහෙනම් එක විසඳුමක් තියෙන්නේ මේ ප්‍රශ්نين බේරෙන්න අපි ඔබට යෝජනා කරනවා ඒ සඳහා කිසියම් යොමුවක්. මේ වාගේ රටක ඇත්තටම ඊට සම්පත් ගොඩක් තියෙනවා. ගොඩක් ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉන්න මේව පිළිබඳ හදාරපු මේව පිළිබඳ කියලා දෙන්න තේරෙන ගොඩක් අය ලංකාවට වැඩිය මෙහි ඉන්නේ. බලනකොට ලංකාවේ අයට හමු වෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා අවස්ථා තියෙනවා මෙහි අයට අය හමු වෙන්න. අනික ලංකාවේ ඉන්න ශ්‍රාවකයන්ට වඩා නිදහස සහ ඒ සඳහා කාලය යොදා ගැනීම බොහෝ අවස්ථාත් මේ සමාජ අයට ලබා දෙනවා පේනවා. ඉතින් ඔබ මේ කියන අභ්‍යාසයන් ටිකක් කරලා මේ කියන දරුණු පෙට්ටිය ගොඩක් කල් තියාගෙන ඉන්නේ නැතුව ඒ පවිත්‍ර කරගෙන ඔබේ හිත යම් ප්‍රමාණයකට මුදව ගන්න බලන්න. එතකොට හරි සතුටක් දැනීමක් දැනෙන මම මේක අත්හදා බලලා තිනුම වාහනයකට අලුත මේක හැප්පෙන්නවට හැප්පෙනකොට මට පුදුම දුකයි. ඒක මට දැනෙනවා. මම මේක දැනනට පස්සේ මං කලේ මම නැතුව වාහනය යන ඕන වෙලාවක නැවත එනකොට හැප්පිලා තියෙන්න පුළුවන් කියලා මම හිතාගෙන ඉන්නවා. මොකද අලුත් ඩ්‍රයිවර්ලා අපේ ගොඩක් විට යන්නේ කොල්ලෝ ඉන්නේ. උන්ට බ්‍රේක් ගන්න අමතක වෙනවා, පස්සේ ගන්න. එතකොට ඉතරයි ඒක තුට්ටව වදිනවා.
මොනාරි වෙලා මේකේ බබර් දෙකේ මේ ගුණ එක්ක දෙපැත්තේ මොනාරි හීරිලා එන්න ඉඩ තියෙනවා. මට මේක අවුරුදු දෙකක් විතර යනකොට දැනුණා කොච්චර එහෙම නොවේ කියලා හිතුවත් මේක වෙනවා. දැන් මම ඩ්‍රයිවර් කෝල් එකක් දෙනකොට මිතරෝ මේ හිතන්නේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ප්‍රශ්නයක් නෙවෙයි වුණොත් කෙටි අවුලක් නැහැ. ප්‍රශ්නයක් වුණත් මම කියන්නේ ඉන්සෝනත් එකට කතා කරනවා ප්‍රශ්නේ විසඳගෙන ඉන්න ඊට වඩා ඒක ගැන හිතන්න දෙයක් නැහැ. ඔයා අපසට් යන්නත් එපා. මම අපසට් ගියෙත් නැහැ. නේ? දැන් ළඟදි වාහනේ අලුතෙන් ආපහු ෆුල් පේන්ට් එකක් කළා. එතකොට හිරුණාම ආපහු අපසට් ගියා. දැන් මේ හේතුව මොකද්ද? කෙලිටි වෙන්නේ හීරෙන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙයි කියලා හිතෙද්දී එහෙම වුණාම දුකයි. එහෙම තමයි වෙන්නේ කියලා උපමානයක් අනුමානයක් තිබ්බ මෙහෙම වුණාම දුක දැනෙන්නේ. ඔයාලට ජීවිතේ හමු වෙන්නේ නැහැ ප්‍රශ්න නැති ජීවිත. වෙනස් වෙන්නේ නැති ජීවිත. අපේක්ෂාවන් නොවන වෙනත් දේවල් අත්දැකීම් හැටියට නොලැබෙන ජීවිත කොයි ලෝකෙකදීත් කාටවත් හම්බෙන්නේ නැහැ. දරුවෝ සම්බන්ධයෙන්, ඔබ සම්බන්ධයෙන්, රැකියාව සම්බන්ධයෙන් කිසිම එකක් කාලගුණයේ සම්බන්ධයෙන්වත් මහ පොළොව සම්බන්ධයෙන්වත් මේ කිසිම එකක් සම්බන්ධයේ ඔබට වෙනස් නොවන තනි එක විදිහක එකක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ වෙනස් වෙන බව හොඳට දහවුරු කරගන්න ජීවිතය හරි සුන්දර විනෝදාන්තයක් වගේ දැනෙනවා පස්සේ. හරි සුන්දර විනෝදාන්තයක් වගේ දැනෙනවා මේ මේ නිරීක්ෂණය කිරීම පටන් ගත්තම ඒක හානියක් නැහැ කිසිම දෙයකට. නේ? විසාකාව කියන අම්මා අවුරුදු 7 චූටි දුව කාලේ සෝතාපන්න වෙනවා. ඇයට දරුවෝ 20ක්. දරුවෝ නිකන් හම්බෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ගෘහස්ත ජීවිතයේ කිසිදු කටයුත්තකට මේ අවබෝධය තියෙනවා කියන එක ප්‍රශ්නයක් වෙලා නැහැ. අවබෝධය තියෙනවා කියන එක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඇයට දරුවෝ 20ක්. නෙවුන් දරුවෝත් 10ක්. ඒකට ඇය කාමභෝගී යම් ජීවිතයක් ගත කරමින් අඹුසැමියන් හැටියට ඒ සීමාව ඇතුලේ ජීවත් වෙ තියෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් මේ ධර්මයේ තේරුම් ගැනීමෙන් නැහැ. ඉනිසා ඔබ කිසියම් මෙවැනි උත්සාහයක් සිද්ධ කරන්නට මේ ධර්මදේශනාව යොදා ගන්න කියන මතක් කිරීම කරනවා. ධර්මදේශනාවේ මාතෘකාවක් මම දේශනා කළ ගාතාවක් නා චින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. මිනිසුන් හිතමින් ඉන්න රටාවටම දිකට හිතමින් හිටියොත් මේ ලෝකේ නව නිර්මාණ බිහි වෙන්නේ නැහැ. පුද්ගලයන් අතර සුවිශේෂී පුද්ගලයෝ බිහි වෙන්නේ නැහැ. දාර්ශනිකයෝ බිහි වෙන්නේ නැහැ. එහෙමයි බිහි වෙන්නේ අර සියලු දෙනා හිතමින් ඉන්න සම්ප්‍රදායානුකූල හිතන් නැතුව අලුත් විදිහකට නිවර්ති විදිහකට සොයන්න පෙළඹෙන්නන් අතර. නේ? හිතන්නන් අතර තමයි විශේෂ චරිත අනිත් අය නොලබන අත්දැකීම් ලබන චරිත ඇති කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඔක්කොමලා එක වගේ දුක් විඳින ඉන්නේ. ඒ නිසා ධර්මයේ කියනවා චින්ති තස්ස පනං පස්ස. ඔබට හිතන්න පුළුවන් නම් මේ ලෝකේ පරාජය කරන්න අමාරු මාර්යත් පරාජය කළ හැකිද? මුක්ඛන්ති මාර බන්ධන. ඒ කිව්වේ දුක පරාජය කරන්න පුළුවන් කියලා හිතාගන්නකෝ ඔයාලගේ තේරුම් ගැනීම. දුක කියන එකත් පරාජය කරන්න පුළුවන් සරල පිළියම් වලින්. මේ ඔබ හිතන විදිය වෙනස් කරලා. හිතන විදිය වෙනස් වෙන්න නම් දැනගෙන ඉන්න තොරතුරු වෙනස් කරන්න ඕනේ. නේ? ඒ සඳහා තියෙන අභ්‍යාසයන්නි නිරත වෙලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එහෙම කරමින් ඔබ ඔබේ ජීවිතයේ මෙලවත් පරලවත් උතුම් වූ නිර්වාණ සාන්තියට පත්කරගන්න සංසාර දුකින් අත මිදලා ඒ උතුම් සැපවත් ස්ථානයට ඔබේ හිත පත්කරගන්නට මේ ධර්ම දේශනාව පාරමී ධර්මයක් අභ්‍යාසයක් අවස්ථාවක් කරගනිත්වා කියන අදහසින් පින්කම නිමාව පත් කරනවා. අද දවසේ මේ පින්කම සංවිධානය කරගත්ත නලීන් මහත්මයා, තක්ෂිලා මහත්මිය, තමන්ගේ ආදරණීය මෑණියන් ප්‍රමුඛ කරගෙන දරුවන් ඇතුළු හිතයිසීන් සංසාධනය කරගෙන සම්බන්ධ කරගෙන මේ සිද්ධ වූ කළ පින්කම ඉතාමත්ම උසස් ඉතාමත්ම ඵල ප්‍රයෝජන කාම ජීවිතවලටත් කිසියම් අලුත් අත්දැකීමක් වැදගත් සිතුවිල්ලක් ජනිත කළ කරවපු පින්කම. ඉතින් ඒ නිසා නලින් මහත්මයාටත් තක්ෂිලා මහත්මියටත් ඒ යොදාගත් උතුම් ධර්මදානමය අවස්ථාව තුළින් සංසාරයට අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් වර්ධනය වෙන්න, නිර්වාණය සඳහා අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරයතුළු ශක්තියෙන් අභිවර්ධනය වෙන්න, සත්ධර්මයේ නැවත නැවත ඔබටත් අහන්න ලැබෙන අවශ්‍ය සාධක පුණ්‍ය ප්‍රතිලාභයෙන් හැටියට ලැබෙනවා. ඒ තුළින් ඔබට මෙලොව වශයෙන්ුත් පරලොව වශයෙන්ුත් ඉතාමත් සුඛිත මුදිතා භාවයෙන් ගත කරන්නට
ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ පින්කම සඳහා සහභාගී වන අනිකුත් සියලු පිරිසටත්, මේ චූටි දූල පුතාලටත් මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන් සංසයෙන් නිදුක් නිරෝගීමත් බව ඇතිවා කරන කියන සියලූම යහපත් වූ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. චූටි දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඉතාමත් හොඳින් සිද්ධ කරන තවටි ශක්තිය උදා වේවා. ඔබ හැම දෙනාට උතුම් ධර්මඥානය පහළ වෙන ඉලක්කයන් සිතුවිලි මනාව සිහිකල්පනාවන් මෝරා පැමිණිත්වා ඒ උවමනාව සඵල කරගන්න අවශ්‍ය මිතුරු මිතුරියන් කල්යාණ මිත්‍ර සම්පත්තියන් ඔබට ලැබේවා. ඒ තුළින් සද්ධර්මය අහන්න ඔබට වාසනා ශක්තිය ලැබේවා. මේ සියල්ල හේතු කරගෙන මෙලොව වශයෙන්ම මේ දුකෙන් නිදහස් ලබන සැනසීම සතුට ප්‍රීතිය උතුම් නිවන ලබන්න නිවනින් සැනසීම ලබන්න ඔබම දෙනාට මේ පින පාරමී ධර්මයක් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ නමින් මිය ගියපු සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා. මේ පින් අනුමෝදන් වෙලා භවගාමී වශයෙන් සුපද්ධාවයට පත් වේවා. ඉතාම ඉක්මන ආත්මභාවයක සියලු ඥාතීන්ුත් මේ පින් අනුමෝදන් කරගෙන සුඛී සුපද්ධාවයට පත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් ලබා ගනිත්වා. දිව්‍ය ශීසුර වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ජීවිතයත් දුකින් මිදිය උතුම් අමා මහ නිවන සැනසෙන්න මේ පින ආශිර්වාදයක් වෙත්වා කියලා අපි දෙවියන්ට පින්දෙනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං සරණං. ඕමම වන්දනා කරගෙන ආචි අභිවාදන සීලිස්ස රිච්ඡං වද්දාපචායිනෝ සස්තාරෝ ධම්මා වද්දಂತಿ ආදුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච සතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාපේ සමිද්දතු.